අර උදසනක්්‍යතෝතු ඔබෝ බේ හුස්මට කොතරම් ආදරෙක් කරනෝද. අපි හුස්ම අපිව ජීවත් කරවන. අපි ආදරේ අප අම්මගගේතතාත්තගේ හුස්මට අප ෙරඉන්න දරුවන්ගේ හුස්මට ආතරරි අප වටේඉන්න පිරිසේ හුස්මට පියාතරී. හැබයි අද දවසේ අපිට ආයසින් හුස්මගන්න සිදදු වෙලා තියනවා. අපි හුස්ම ගැන අලුතෙෙන් කතා කරම සිදවෙල තියනවා. ආයසින් හුස්මගන්න අයට ජීවය දෙන්නට අපට හැකියාවත්තිී නෝවද ජනතාව විදියට පුද්දු මහා ජනතාව විදියට කොහොමද මේ වසංගත තත්ත්වේදී අපි හුස්මට ආදරය කරන්නේ මේ කාරණය පිළිබඳව කතා කරන්න අද සුවිශේසිී වැඩසරහණ සිදුවෙනවා. එතමයි ශ්‍රී ලංකා විදදුුත් විකාශයී සංසදය සහ ජනමාධ්‍ය අමාත්‍යංශ එකතුව ලංකාවේ තිබෙන සියලුම විදදුත් නාලික රූපහන් නාලික ඒවාගේම ගුවන් විදුලි නාලිකා එකතුව ඔබේ හුස්ම ගැන කතා කරන්න සූතානම්යවා. අපි ඉතාමත්ම ගෞරවෙන් අපේ මැදිරිිකා රධනාකර ක ේවාදක්ෂ ෙන්න විශේෂන්වයිද්‍ය අසේල ුණවර්ධන මැතිතුමා අයිබොන්න බොතුමට අය එවගේම ශ්‍රජවරතුුණ විශ්විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවගේ මහත්මියයට අයිබොන්න ඔබතුන්දි එවගේම එතුතුනි පැමිණෙන්ට නියමීතුව තිබෙනවා ජාතික බෝහන රෝග විද්‍යායතනේ කයික රෝග විශේසත්න ආනන්ද අභේවිකම් හතාට ඉතිං අද සුවිශේෂ දවසක්නේ මොකද රූපවානි නාලිකා න්දු නාලිකාක් මෙම සමාජයේ මේ රෝගය පැතිරෙන නිසා එතකොට මරණ වාර්තා වෙන්න මෙම රෝගීන් රෝහල්ට ඇවිල්ලා නැත්තා ගෝහල්ටට පම පවාද වෙලා මේ යන රෝගෙන් ඉන්නවා තොකට අපිට මේක රෝගයේ දයා සැලකවාම අපි රෝගය රෝගීන් වාර්තාාවීම අඩුකරගතියුත්තුයි අපිට මේ මරණ සහ එන රෝහල් වලට එන්න රෝගීෙන් ප්‍රමාණය අඩු කරගන්න කට අපි මේ අප ගන සෝස් රිිඩක්ෂණ එක කළ ඇතරම අපිට මේ රෝගීන්වා එන්න ප්‍රමාණය අඩු කරගන්න නම් අපි මේක බෝවෙන ක්‍රමවේද අපි නතර කරන්නන කැන කෙනෙක්ගින් කෙනෙකුට බෝවෙන්න කොහොමද ඒ ඒ ක්‍රමවේදයට යම් කිසි ප්‍රමාණයකට අපි සීමක් දැමී යුතු තකොට ඒ සීම වන්දාන්්ඩ තමයි අපි ඇතරම මෙම සීමවන්සා මෙම ලෝග් ඩවන්් ක්‍රමය පාවිච්ච කරය ඉතිං අපි දැන්වා මෙම රෝගයේ මේ දැන්තියෙන දෙට වේරියන්ට ගත් එක්ක කෙනෙකින් කෙනෙක්ට ඉතාමත්ම වේගෙන් බෝවෙන්න පුුවන් අනි කලින් තිබ වේරියන්ටරලට වැඩිය එතකොට අපි මේ වැඩියම් අපි දැකලා තියන්නේ මිනිස්සු එකතිව නැතැන් එකන කියෙන ගැදරින් හරි නැතැං උත්සව මේවා නැතැන් අපේ කර්මාන්තශාලා ඊළඟට අපේ ආයතන තුළ හරි මේ කට්ටිය එකට එකොත් වෙලා කෑම කණ තැන්ගලදි හරි මේක ඉතාම සීග්‍රම් බෝෙන් තකට අපිට දැම් මේවා නවත් තන්න නම් අපි කරන්න ඕන මෙම සංචරණයන් ඉතාමත්ම අඩු කරන්න ඕනේ තකට එක අඩු කරන්න අපි එක ක්‍රමවේදයක් විදිහට තමයි අපි දෙන්නවත් පොෝ්ගේ කාලේ අපි සංචාරන සීමාවන් දාගෙනාව නොත් අපි දෙන්න සමහර වෙලාවට මේවට හරියටම අනුගත වෙනි නෑ අනුගත වෙන්න පුළුවන් වෙලාවත් සමයට අනුගත වෙනිෙන දඒ නිසා තමයි මෙම දින දහයක අපි දැඩි සංචාන්නණ සීමන් පනණ සිදුවන. එතකොට අපි දැන්නවා මේ අනවශ්‍ය සංචාණයන් සියලුම දවල් අතර වෙන එතකොට මිනිස්සු තමන්ගේ ගෙවල්ලලඉන්න තකොට කෙනක්ගෙන් කෙනෙක්ට බෝන බෝවන්නේ ඉෙදර ඉන්න කෙනෙගෙන් ගෙදර කෙනාට මිසක් වෙනකට බෝවෙන්ඩ තියන සම්භාවිත හොඳරම අඩු කරලා තියෙන්නේ. එතකොට ඇතරම අපි හිතනවා මේකේ ප්‍රතිපාලය අපි දකින්න තවටික දවසක් කියාව. ත් අපි දන්න දෙැනටත් අපි රෝහල් පද්ට සෑන රෝගෙන් ප්‍රමාණය කැවල්ල ට අපි රෝහල් පදධතියක්ද උපීමම ධරිතාවය වැඩ කරන්න තුට අපි ඔඹකිවවා දැ අවුරුදු එක හමාරක් තිස්සේ අපි මේ රෝහල් සියලුත් රෝහල්ම මේකට ඇ්තැඩියෙන් ඇප කැප වෙලා රෝහල් ඒ වගේම අපි දන්න සෞඛ්‍ය වද ධරිකාරයාල සියලුම් සෞකේ කාරරිමණ්ඩලය මේකට මහිතන දිවාරය වෙහෙසලා මහන්සේ ලයිනේ තවටු මේ අපි සියලු දෙනාගේම මේ දරා ගැනීම කැන අප කියා කැපෑ සිට එකක් තියෙන රෝහල්ලත් කැපෑ ට ත් තියෙනවා පුොඩ අපිට රෝහල් වලට එන්න ප්‍රමාණය අපිට යම් කිසි ප්‍රමාණ හරි අඩු කර ගන්න පුළුවන්ගෙන් අපිට මේ සෝසේක ප්‍රිඩියුස් කරොත් තමයි ඒකට එක විකාල්පයක් එක ක්‍රමයක් විදිහයට තමයි මේක ඇතරම අපි මේ කර මේ අපි දැන්නවා මේකේ ආර්ථිකමය පැත්තෙන් ගත්තත් නිවා තියෙනවා නමුත් ට ඒ පැත්තර වැඩි අප දැන් රෝගී එන්න ප්‍රමාණ අපි අඩු කරගන්න නැත්තැම් අප දන්නවා මෙතන හාටිගුත් අපට රෝහල්ල තින ධරිතාව ඉක්මවා ගයුත් අපි කාරි මණ්ඩිලමික කරගන්න බරන යිලාට අපේ කාරිමල්ල ඩඩ ලඩුුවෙන්ඩ බලනවා තියෙතුකොට අපිට මේ එන රෝගයාටත් බිහිෙත් කරන්න කෙනෙක් නැතිවෙන ඒ නිසා ඒ මේ සියලුම කාරණ සල කළ බල්ල තමයි අපි මේ දඩි සංචාණ සීමාවත් ඒකන ත මේ ලොග්ඩවන් එකට අපි යන්න තීරණය කර එතුකොට අපිට ඒ අතරතුර අපි අතරම එන්නත් කරන වැඩ සටහන අපි කන්න එන්නත් කරන වැඩසර ඒ අගරෙන්ම්ම කරගෙනයනවා ඒ අපි තවුදුරටත් ක්‍රීවර කලති න මේ සතිය ඇතුළටඒරම පස්සේ එන්න. ඒ නිසා මේක තමයි ඇත්තරම අපිට මූලිකව කරගන්න හවශ්‍යතාව තියනෙ තිය නිසා මේ ලොග්ඩවන් සතිය දවස් දහ ඇතුළට ඉල්ලා සිටින්නේ මේ අපි සෞඛ්‍යංශ වලින් දියලා තියෙන උපදෙස් පිළි පැදලා කරුණනා කරලා තමන්ගේ ගෙවල්ලට වෙලා ඉන්න රෝහලකට යන්න අවශ්‍යතාවක් තියෙනොනම් විතරක් රෝහයට එන්න එහෙම නැත්තුව ගෙතරින් එලියට යන්න එපා මොකද මේක අප එක කරේ ඒ අවශ්‍යතාව අපිට සෝස් රිඩක්ෂ එකත් ඒ වගේම අපිට මේ රෝහල්ලට එන රෝගින් ප්‍රමාණය අඩු කරලා අපිට ඒකොල්ලන්ට අපිට දෙන්න ඕන මේටික හදාගන්න ඒ ක්‍රම කාලයක් දකට ඒ දෙකම කරගන්න තමයි අපි මේක කර ඉතින්ඒ නිසා මහජතාවෙන් අප ඉල්ලා සිරිත මේම දවස් දහය ඇතුළත සෞඛ්‍ය අංශ විසින් ඒවාගේම පොලිසිය සානිකුත් අයි විසින් දිල තිී උපදිස් පිැදල තමන්ගේ ගෙදට වෙලාලඉන්න හසනිපයක්ක්නුණත් රෝහල්ටඉන්න නැත්තං කරුණ කරලා ගෙදරින් එඩියට යන්න එබ තමන්ගේ පවුල්ලත් එ එක විතර ඉන්න ගෙදරන්න ගමන් වටේපිට ඉන්න ෙල්වල කට්ටියකතු වෙලා පෝවිතන උත්සාජධාන රමය කරන්න ලෑස්ඉන්න ප හෙමකරුත් මේ ලොක් ඩව්න එක වැඩක් නැතිවෙන තමන්ගේ ෙදර මන්ගේ පවල්ලත් එක්ක ඉන්න මකරොත් අපිට ඇතරම මේක ප්‍රතිඵල තව සතිය දෙයක් යනුත් අපිට දකින්න පුළුවන් වේ ගම්කිසි ප්‍රවාාණක අපිට සියයට සියයාගේක පාට දකින්න බෑමගර යම්කිසි කාලයක්යනව බදන්නවා මේගේ බෞෂන්න් ඉංකබේන් පිගේ දයක් තිනව දින දාහතරක් හිටේ නිසාඒෙන් පස්සෙතම අප ියම් ස්තියක් දකින්නට පුළන් දන්ම න රෝගන්ට රග හැදිල තින මීට සති දෙකට තුනකට කලින් එන්න රෝගෙන් මයි දැන්න්න ට අපි මෙතන දැම්්‍රේකරොත් අප ප්‍රතිපඵල දගන්න තව සතියත්දයක් සති දෙයක් කිරයානවා නමුත් ඒකත් අපිට මේ වෙලාවෙේ අපි ඉතාමත්තු වටිනාාදයක් මොකද අප මේ සයිකල්ලක මෙතතිනින් බ්‍රේක් කර ගත්තේ නැත්තාම් අපිට එන්ඩන්ඩ රෝගීන් ප්‍රමාණය වැඩිුවවා ඒවගේම අපිට මරණ සංකයාව තිහල යන්න පුළො. තේ නිසා අපි සමාස්්‍යය සෞඛ්‍ය බදධතියත් සරළය වගේම රටක් විදියට සලකළ තමයි අපි මේ තීරණයට පැමිණේ තය නිසා තීරණය ඉතාමත්ම සංගමයෙන් යුතුවම සංචන්න සීමාවවලට සියලු දෙනාගේම සියට සියක් දායකත්වය ලබා දෙන්න කියෙල තමයි මගේ එකම ඉල්ලීම එන්නත් කරනය සඳහා ඒ සෞඛ්‍යවදින් ලධාරීන් කියන එන්නත් කරන මධ්‍යස්ථානකට මේ ලොග්ඩව් එක කාලසීම විදිත් යන්ඩ පුළුවන් එනිසා ඒක අපි කිසිසේත් වලක් කළ නෑ මේ වැඩසරාණ අසන්න නරමන ඔබ හැමඳනාටම තියෙන සවෑන් විනිිය ගැන අපි කතා කරන්න ඕනේ ඔබට කෙත්තරම් වගකීමක් හිමිය වෙනවාද මේ වසංගතයේ මේ රටම මුදවාගන්න ඔය හදවතට පට්ටු කළ බලන්න ඔබ ඒ වගකීම හරරිහයට ටු කරමාද තියෙන කරන්න. හිතොතුනි විධ මාධ්‍ය වාර්තා පල වෙනවා විධ විශේෂන්ධගේ අදහස් තියෙනවා ලංකාව තුළ විවිධ විකෘති ප්‍රබේද හමුයනෝකන මේ වෛරසේලී. ඉතිං බර්ස්වේදී පිළිබඳ විශේෂන්ධවරයක් විදිහට ඒ බයිස්වේ පිබණ කතාරන ඔබතුමිය අපි කමති දනගන්න. මහාාර නීට කාමලගේ මහත්මයකි මොෝදම අලුත් ප්‍රබෝධ කොමද ඒ ප්‍රබේද වලින් කොරුණ පාලට සිදුවන බලපෑම දැන් අපි දන්නා ලංකාවේ මේ වෙලාවේ වස්නා හිත පලාාතේසාහනිත් පලාත්වලටත් පැත්‍රීගෙන ගිහිල තියෙනේ. ල් ප්‍රේදය ඉතින් ඕනම වෛරසයක් සීග්‍රයන් පැතිරීගෙන යනකොට ඒයම් ජාන විකෘතිතා ඇතිවෙන්න පුළුවන් ඒක ඩෙල්ට ප්‍රබේදත් ඇ ඇතිවලාතියනවා ඒවගේ මීටස් සලිදැක්කයිල් ප්‍රබේදය ලංකාවේ තිබුණ සහනිත්‍රටාාවල තිබුණ ඉටස්ස ල අපේ ඉඩසර පළවිනිරැල්ලට සම්බන්ධ වෛරස් තිබුණ ඒ හැමේකේ මේ එකක ජාන විකෘතිතා ඇතිබුණ. ඒසර මේ අවස්ථාව අර සීග්‍රම් පැතිරීමන් දකින්න ලැබෙන හින්දා මේ ඩල්ට ප්‍රේදය ලංකාවේ. යම් කිසි ජාන විකෘතිතා දකින ලැබිල තියෙනවා. ඉතින් කියන්න ඕනේ ඒ වෛරස්වල ඇතිවෙන්න බොහෝ ජාන විකෘතිතාවයන් එච්චර වැද දේවල් නෙේ ඒවගැ අපි සිීම සැලකිල්ල දක්කිියයුතු නෑ. දැන් අපි මේ ලංකාවඩේල්ට ප්‍රබේදේ විකෘතිතා හතරක් දකින ලැබෙනවා. ඒවා ඉන්නත් කරණය සහ එන්නත් වලට කිසිම කාරයක්ක්ෂමතාවයට. කිසිම අන්දමකින් බලපාන තැන්වල නෙවීම ජයවික කටතිතා තියෙන්න්නේ. ඒකන්ද ඉන්නත් වලට කිසි බලපාෑමක් නැහ. නමුත් සීග්‍රයම් පැතිරීගෙනයාමට ොකක් හරි බලපාමක් ඇති කරන්න පුළුවන්ද කියල බලන්න මේ අවස්ථාවේ අපි පර්යේෂණ කරගෙන නවා එවුනාට මේක ගැන අන්සි කලබලයක් ඇතිකරගන්නවක්කත් අවශ්‍යතාව නෑ. ම අපි ඇල්සා ප්‍රබේදයත් ඊටස්සර ලංකා වෙති බිච්ච වෙන ප්‍රබේදවල. ලංකාවට විතරක් කාවේනික වෙච්ච වවිකෘතිතා මීට කලිනුත් අපි දක්ක. එතකොට ඒ ගැන අනිසි කලබෙලයක්න්න ඕන්න අපි මේ තවදුරටත් ප පරියක්ශ්‍යයක්න කළ බලනවා. ඒ ප්‍රබේද සමග එන්නත් කරන එන්න ග ප විදහ තුර න පි ව ප දිරේදී කතා කරම සූදනම්ම මග ට ඒ ත් වැදගත්ත. ඒවගේ මේ දවසල තවපි කතාරන ප්‍රධානකාරණය තමයි මේ ගෘහස්ත නිරෝධායනක කියන කාරණ. රෝග කමුණනාම? ගේ වාහස් රෝධාන යොමකරන අවස්ාව තිබ ෝගලක්ෂ නැත්න ොම ැති ජති බෝන රෝග වි්‍යාතනය කායකරෝග විශේෂන්ව යිද ආනන් දබවක්‍ර මතාාව ඇට පයිතතුමනි ගුහස්ත නිරෝධානය වෙන රෝගියෙක් ඉන්න නිවස කොයි විදියටද තමන්ගේ කටයුතු පවත්තාගන්න ඕන. දැන් කොරෝනා රෝගි තත්ත්වය ඇති වන රෝගීන්ට සංකූලතා සමහරයට ඇතිව හැමෝට මැතිවෙන ෝග ක්ෂණ විදියට අපි බහුලව දන්න දේවල් වන ඇඟ පතවේදනාව හිසරදය උගුරේවේදනාව සමහරයට මද පාචන තත්වයන් මේව තමයි පොදුවේඇතිෙන ෝගලක්ෂණ හැබැ මේ රෝග ලක්ෂණ ඇතිව වනාා කියලා හැමෝටම සංකුල තවය ඇතිවිෙන නෑ වැඩි දෙනෙකුට ඒක ශරීරයේ ප්‍රතිශක්තිය නිසාම වෛරසීවත් වෙලා සුවාතට හැරෙන සාමාන්‍යෙන් මේ තත්ත්වයට එන්න දවස් දහයක් දොළහත් යනු ඒ අතරේ සමහරයට සංකුල තවය නැතිීමටකඩ වැඩ. එන්නත් ගත්තා අයට එන්නත් මාටතාා දෙකම ගත්තයට මේ සංකුල තවයන් ඇතිවීමටකොඩ ඉතාමත් මාඩු ඉනිතම ඉන්නට ගැන බැද ගත්තේ. එතකොට අපි මුලදී මේ වසංගතය පටන් අරංගියවුරුද්ධය සහමිය අවුද්ධය මොල කාල තුළ මේ රෝග විිනිශ්චය කරන රෝගීන් සියලු දෙනාම රෝහල් ගත කර. එකට එක හේතුවක් වුණේ ඒ අයගෙන් අනිත් අයට පැතිරීම වැලැක්වීම සඳහා. දෙවනිකාරණය ඕනේ අපිට මේ අලුත් රෝගයක් නිසා මේකෙ පැවැත් මේ කොහොම දෙන්න කියන ගැන සි අද්දකීම් තිබුණ නැති නිසා ඒ අය නිරීක්ෂණය කිරීම අවශ්‍ය වන. නමු දැන් ලංකාවේ තනත්රටවලත් මේ රෝගගේ පිළිබඳ හදාර අපි දන්නමේ කොහොමද මේක තියෙන ලක්ෂණ ොනවාද වැඩිවෙන්න නොද කියලා. ඉති ඒ නිසා රෝග ලක්ෂණ තිබුණ පමණින් රෝහල් ගතවි මවශ්‍ය වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ බරපතල වෙනවනන් තමයි රෝහල් ගතවී මවශ්‍යවෙන්නේ බරපතල තත්ත්වයට එන්න ආසන්න වෙනකොට තමයි අපි අතුල් කරන්න රෝගී. මෙතැන ද ගෙදර ඉන්නකාම් ඉ එක ඉන්න ආකාරයේ වැදගත්කමත් යෙන එක පැත්තකින් තමන් මේ රෝගය උත්සන්න උත්සන්න නොවීම සඳහා අවශ්‍ය්‍රය ආරක්ෂණ ක්‍රියාමාර්ගයන් ගන්න වශය. දෙවනික හරණය තමන්ගෙන් ගෙදර අනිත්තායට හැදීම වලක් වන්න ආරක්ෂණ ක්‍රියා මාර්ගන්න. තොට තමන්ගේ කොහොමත් පිටහ හැීම නවත් අන්න ගෙදර වෙලා ඉන්නවශ්‍ය වෙන ගෙදරට මලා. නිසා පළමුුවෙන්ම තමන් ආරක්ෂාවීම සඳහා රෝගත් සන්නවීමෙන් අපි කියන්නේ එයායට එකක් හැකිතාක් විවේක ගන්න.ම මේ රෝගය තියෙද්ද ශරීරය මහන්සි වෙන විදියේ ක්‍රියාකාර කම්මලේදු නොත් රෝග බරපතල වීමිටකඩ වැඩ. එනිසා විවේක ගැනීම තමන්තු ඇදොතක. දෙවනිකාරණය නිසි ප්‍රමාණයට දියරවර්ග පානය කරන්න සානය අපි වැඩි හිටි කෙනකුටන කියනව දවසකට ලීට දෙකක් දෙකක් ආරක් පමණ ප්‍රමාණය පානය කරන්න කියලා දියර වර්ග ත් සමහරට කන්න බෑ නමුත් බොන ජාති බොන එක ඉතා වැදගත්තය ඉළඟට තුන්මනිකාරණය ඒ බරිින් බර තමන්ගේ රෝග ලක්ෂණ පිළිබඳ තමන් දැනුවත්වීම සහ ඒ පිළිබඳ යම් කිසි ඇගැීමක් කිරිීම අවශ වෙන ත මෙතන දීමේ රෝගය බරපතලවීම මූලික ලක්‍ෂණය විදිහට දකින්න කල්ලතුව පෙන්නන්නේ අපේ ශරීරයේ රොක්සි ජන අඩුවයි මනිසා මහන්සි දැන්න අපි අඩි දාහයක් ඇවිදිනකොට මහන්සි නං එතකොට මේක මේ බරපතල තත්ත්වයට ඇතිවීමක් වෙන්න පුළුවන් එහම නං ඒ අවස්ථාවද උබ වෛද්‍යපදෙස් පතන්න වශුවෙන් ඒ තමන් සම්බන්ධය ර ගෙදර අනිත්තායට මේක වැලඳීම සඳහාද මේ අපි දන්න වැලඳෙන්නේ කෙලබිණිති මගින් ද එනිසා තමන් වෙන්වෙලා ඉන්න එක වැදගත්වෙන ඒවගේම තමන් පාවිච්චි කන්න පින්ගංකෝප් මේ වහර හා මේ කෙලබිණිති අතේ තර විර ලහෝ නැත්තන් අපි වි කෝප් එකකින් බොනකොට එත නතරවිලා හෝ වෙනෙනකුට යන්න පුළන් වෙන කෙන පාවිච්කනවන්. තිය නිසා තමන් භ්‍යාවිතා කන්න දේවල් වෙනම තියාගන්න එක. හැකිනම් තමන් වෙනම වැසිකිලියයක් පාවිච්චිකරන්න එක එහම බැරිනම් තමන් වැසිකිලියට ගිය හම එක නිසි ආකාරයෙන් පිරිසිදු කරන එක විශේෂයෙන් අපි අල්ලනතැන් පිකිය මුසින්ගේ ටැප් එක ඒ වගේ තැන් පිරිසිදු කරන එක මේ තාමත් මඇදගත්වවා එහම නැත්තං අනිත්තායට එක හැදමීමට කර තිය නිසා මේ කාරර්ණාටික හරි හැටිකරොත් අපිට තමනුත්තා ආරක්ෂාව වෙලා ගෙද රනිත්ත ඇත්ත ආරක්ෂාාවවෙලලා මේ කාලය තුළ අපි කියැන්නේ සාමන්‍යදි දාහතරක් රෝගලක්ෂණ පටන් අරගෙන දවස් දාහතරක් කාලය තුළ මේ ආකාරයෙන් හැසිරුුණොත් අපිට ප්‍රශ්නයක් වෙන නෑ. දැන් මේ කොරෝණ රෝගයේ මේ තත්ව අපි සාමූහික වගකීමෙන් සාමූහික එකමුතුවෙන් ප්‍රචා දැකව තවස්ාව බට පත්තවෙ තියීම. ෞඛ්‍ය අමාත්‍යශී විදිහර තනිබහෝ. මේ කාලක මුොුණ දෙන්න අමාරු අපි හමෝගම උදව්වශ්‍යය වෙනවා ඉතින් සෞකසිෙ ධ්‍යක්ෂක ජනාතුමනි අප බතුන් මෙතර යොමවෙන්නේ ජනතාව විදිහට ඔබතුමා මොනමගේ උපකාරයක්ද මොනමගේ ප්‍රතිචාරයද බලාපපුරතුම සෞඛ්‍යමතර්ශය තර ඔවු ඉරංග මම මහිතානක ටුක්තර දෙන්න කලින් මේ වෛද ඉස්සගේම අධ්‍ය නන්ද විජවක මහත්තය කියපුර් ගෘහස්ත නිරෝධයන ගැනම පොඩ්ඩක් කියන්න මහිත යානද විශසක්් ම යි්‍යයනද විජය ක්‍රමත්තැකවවා ලෙඩෙක් කොහොමද ඒ ඉන්දෝනික් කියලා ඇතර මේ සඳහා අපි සෞඛ්‍ය අමාත්‍යංශෙන් වෙනම ග්‍රහස්ත නිරෝධැනගන ග්‍රහස්ථ හෝම් මනම වෙනමම අපි ක්‍රමවිදයක් සකස් කල්ලා තියෙන අතරමිතුම ලතම සකස් කරන්න මූලිකුවනය මුලදමි එතුකොට අපි හිතු රෝගයකි අපි පරික්ෂණය කල රැපිඩැන්ඩි ජන එකක්යි පිසි අයර එකක් කරරි කරල පොස්ටි වුුණො ඒ ප්‍රතිප පලඇත්‍රම අදල සෞකවද නිධාරි කොට්ටාශය වෛද්‍යවරයට යනවාකොටේ වෛද්‍යවරයායට අපි දීල තියෙනවා ක්‍රමවේදයක් මේ රෝගයාේතුමකි ව වගේ මේ ගෙදර තියල බලාගන්න පුළුවන් ඇසෙස්ම එකක් අපිස්සල කරනවා ඒක කරන්න පුළුවන්න එම රෝගියාව අපිඒ ගහස්සේෂන් මනමෙන්න් සිිටම් එකට ඇතුල් කරනවා එක ඇතුල් කරාට පස්සේ ඒ රෝගයාගේ විස්සරටික අපි කෝල්සන්ට එකක් දාලාතිනවා දහතුන බිින්ුවයි නමය ඒකට හැතම රෝගීන්ට කතා කරන්න බැව්ග මං විශේෂය සඳහන් කරන්න ඕනේ රෝගක් රෝගෙක් ්‍රෙජිස්ට කරට පස්සේ විතරයි ඒ ෝගයාට විතරයි දහතුන බින්දුවනමට කතා කරන්න පුළුව. දහතුන බින්දුව නම මේ කල්සෙන්ට එකට ගත්තම එකෝල්සෙන්ටේකින්ං රෝගයාගේ විස්තරාහලා ඒ රෝගියාව රෙජිස්ට කරනවා එක ෙජිස්ටක් කරලා ඒ රෝගියාව වෛද්‍යවරයකුට යොමු කන්නා අපි කෝල්සෙන් එකට අනුබද්ධිතව වෛදරන් ගොඩක්කිනද මේ වු වෛද්‍යවරුන් සහස්පත්තින් ලබාගන්න ඉන්න වෛදරුන් අටසේ ගානම් කිතරප මිනොට දැන් අරගැදින්නවා තකොට එක්කරෝ එකක් සෑම වෛ්‍යෝරකනුම රෝගීන් විසිකොහක් නැතන් තියකට අසන් ප්‍රමාණයක් අපි යසයින් කරනවා. තකට මේ වෛද්‍යවරයා මේ රෝගයට කතාගරන්න කතා කළ අර අනද භජවික්‍ර මහත්තයක් කිවෝවාගේ රෝගයාගේ සාහින ඉතිහාසයඔක්ක මාරගන්න අරගෙන අර කිව්වාගේ ඇවිදින්න කියලා බලලා හුස්ම ගණඩ වැරිද යක්කොම බල්ල ටෙස් කරලා තීරණය කරනවා මේ රෝග්‍යාව මේ අපේ හෝම් කිය මැනේ පෙන්ට් එකගේ තියන්ඩ පුුවන්ද කියලා. ඊට පස්සේ එතිනින් උඩ ඉන්නවා වල් වෛද විද්‍යාවහධාරපු විසග්්‍ය වෛද්‍යවරුන් කණ්ඩයිම ගීට උුඩින්න අනන්ද විජ ක්‍රම හත්තලාවගේ විසග්ඥ වෛදන තව කණ්ඩයිම එකකට මේ රෝගිය දවස්දාහතරක් තිස්ස මේ වෛද්‍යවර එකම වෛද්‍යවරක් එකම රෝගයක් මොණිට කරන උදට අඩුම ගැ දවස එක කොල්ල හරි දෙනවා ඉතින් දැම් මේ එක මේ වෙනකොට පස්නහිර පලාාත දකුණ පළාත සබරගමු උතුරු නැගෙනෙන හැම පලාතන දැන් අපි ්‍යක්ත කරලා තියනෙන මේ අද වෙනකොට රෝගීන් තැනට ැන අපි මේ සිිස්ටම එක බලාගත රෝගීන්ට අමතර අද වෙනකට ක්ටියව රෝගෙන් ඉන්න හයිදස් ගානක් මේ සිිස්ටම එක ඇතුළ එතකොට දැන් සමහර රෝගීන් සහරකට්ටය ඇතරම වැරදි වැටිහිමත්ති අපිට දහතුනයි බින්ඳුවයි නමයට කෙලිම කතා කරන්න පුළන්ගගේලා ඇතරම දහතුන බිඳදුනම කෙලිමතාරන්න බෑ. ිට කරට පස්සේ ඒෝගයටට කතා කරන්න හල කො ඒරෝගයා තකට ඇක්සක දෙෙනවා. රජස්ට රීම සඳහත් දුණන දන මත කතා කරන්න. ේ ඒක කරන්නේ සෞඛ්‍ය වෛද නිල්ධාරි වරයා. ඒක අබග සෞග්‍යවයද නිල්ධාරී වරයා අ ඇසස්ම් එක කරල්ලා මෙ එලිජිවනම් විතරයි ධානකද අපේ ඒ ගෙදර තියන්න බැරි කැටකරිස් තියනවා විචිෂයෙන් අපේ එල් ල්ලි කට. කෝමෝබ ඇන තව වෙනත් ඉදන්ගත රෝග තියෙන අපට තියන්න බැරි එකන් හිතඩු අපිට වෙනම කාමරයක් නැහැ අපි තැන් අපි ලොකු ෆලටඩ්වල උක්කොම එකටින් ඒවාගේ තැන අපිට තියන්න බෑ කට එහෙම කට අපි අනිවාරයෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානක ර යා යුතුයි. ඒවාගේ නැති අයියට විතන මේ අව තියන්න පුළයිතකොට ඒක කරන්න පුළුව අන් අයව අපි කියයලා රජිස්ට කරට පස්සෙ අර ඇක්ස් එක හම්බෙන. අතකොට ඒ රෝගයට කතා කරන්න පුළුවන් අර වෛද්‍යවරයා දිනපතා කතා කළ මෙව කරනො මෙතුමක් වෝගේ වෛදවැට හැගෙනවානම් රෝගී ඇතුළත් කරන්න ඕනි කියලා අනිවාර්රයෙන් ඒ සඳහා ක්‍රමවේදයක් අපි දහන අනුව ගිලාලත මාර්ගෙන් ඕනැත්තං ඒ ප්‍රධදිශවක් සේවධ්‍යක කොට්ටශ අපි වෙනම වෛදවර ගොම කරල තිවා ඉම රෝගීන් ගෙනියන්න කරන්න එතුමාට දැනු දුන්නම එතුමා ළඟවතින රෝහලකට අරගෙන යනවා දෙ මේක සමයි ඇතරම ක්‍රමවේදය ඊට අමතරව තවත් ශ්‍රී ලංකා මිඩිකල් ඇස්සෝසේෂන් එකක් එක එකතුලා තවත් ක්‍රම විද හදුලතින මගේ පිරිිබද ඉදියේදි කතාකරන්න ය ඔබතුමා කිව දෙවැනි ප්‍රශ්නය තමයි ජනතාව පැත්ෙන් අපි මනාල් සෞඛ්‍ය මාතේංශ විදියට ඇතරම බලාපොත්තුවයනික ප්‍රථමයෙන් මං කියන්න ඕනේ ලොග් ඩවන්් එක සංචාන සීම ගැන කතා කරන්න කලින් අපි ඇතරම දැන් ඔබතුමා කිව්ගේ මේක සෙල්් ඩිසිපලි ඒ තමන්ගේම හික්කම මත මෙම රෝගේ තමන්ට හදාගන්නව නැතැන් තමන්ගේ වෙනක කු දෙනවාවද කියන පිළිබඳ තීරණයක් තීරණය වෙනවා රි අපි අපි සෞඛ්‍ය මාර්ත්‍යශය කියලාදීලා තියෙනවා මුහුණු ආවරණයක් පලදින්න අවුම වශයෙන් මීත්‍රයේ දුරතියාගන්න ඉළඟට එලියට යන ගිහිල් නවා නම් අධ දෙක සෝද ගන්න නැතම්වෙන්න තනකෙකු හැකි හිල්ලවොත් ස අධ සෝදල මෙවා කරගන්න වශ්‍ය ගමන්න් වලින් වලකන්න ගැදරින් එකනේඒ ්‍රාශිවලින් ඒක්‍රශ්වන තැන්වලට නොයන්න අත්‍යශම දෙකට ඇරෙන් හරි ඉ මේ විදි ඉතාමත්ම සරල වූ කාරණ ටිකක් තමයි අපි මේක පටන්ගත පළවෙනි දවශන් දල අද වෙනකම්මත් කියන්නේ නමුත් අපි දැකපුුදේ තමයි මේවට අපි රෝගින් ප්‍රමාණ එන්ඩෙන්ට වැඩවෙනකොට නැත මරුණු ප්‍රමාණ ඉන්ඩෙන්ඩ වැඩිවෙනකොට මේකට මිනිස්ු අනුගතවෙන්න බලනවා පොඩ්ඩ පොඩ පොඩ අඩුවෙනකට අර සෞඛ්‍ය පුරදු අනුගත වෙන එකත් එහෙම එහෙම නැතිවෙලා යන සමල්ලවට මාස් කක්වත්න මුණේ හරි ඔහ ඇවිදිනෝ හරි ඊට පස්සේ මේ සෞකඛ්‍යධ පාත්මේන් තුරට ති කාටවත් බැනල වැඩක් එ නෑ තෙරනල් මේක අපි සියලෝ මහජනතාව මික තේරුම් තය මේ එතුමක් කිෝගේ මේ නිිකාමැට කිවාගේ මේක බෝවෙන්නේ එයා බෝන්නම් හරි අපි ඒ රෝට් එකින වලකගෙන නව. අපි දැන් ඔය අප සමහරු කතා කරනවා නනිත රටවල්ල මෙහෙමයි මේමයි කියලා ඒ ගොඩක් තැන්වල ඇතරම සෙල් ඩිස්පලින් එකගින් තම මේ එක හැදිල දෙත් සොයන් හික්පීමින් තම ැ ඒ කළ කරගෙන තිෙන් නැතුව මේ අමුතු ක්‍රමවේද දාලා නෙමේ අපි කියන්නේ තච්චලයි අපිට මේ තමන් හරියට ඩිසිපලින් එනවා වනන්න තමන් හරියට මේ පුර් ි දානලදැ පි දකල තිබවා හොඳට මේ මාස්ක දානවා හක් කියලාවට මාස්කයක දාගන ඉන්න ම කම්බුනාට කතාගන ටත්්ගලමක පල් හැරදාන පල් එකින් එතකොට මාස්කක දාාපික කිසිම තේරුමක් නෑ එ එලියයනකොට කවුරුත් නැත්තං මේ බෙල්ල හරි දාගෙන එලිය යනවා ඒක නෙේ ඇතනම වෙන්න න අපි හැම වෙලෙම මේක හරි විදර පලන්දිින්ඩෝනි පලඳල අපි කතා කරනකට ද දුරතියාගෙන අනවශ්‍ය විදිටඒ ඕනිට වැඩ කතා කරන්න නැතුව අවශදය කතා කර එම යන්නන් ඉළඟට විශේෂෙන් අපි දැකපු දෙයක් තමයි මේ මේ රාජකාර ස්ථාන ආයතන තුළ මේක බෝවිම ඉතාමත්ම වැඩි වැඩියෙන් හේතුව තමයි අපි පුරුදස්තිනශ්‍රීලාංකි කැන් හැරි අපි කෑම හෙම ඔක්කොම ගෙනාව අපි ඔක්කොම එක හොඳ පුරුද්ධ මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි කන්නේ මේ කොච්චර කිව්වත් තන් මෙතුම මෙම දෙපලත් මාහත එකතු ඇති අප ආදරලත්තින ලොකුම ප්‍රශ්නයම සෞ් දෙ පපාසතුම තු වෙලා මේක වලක්කන්න් හරි අමාරය එකන අපිට රෝගක්ගෙන් ස්කාරිමන්්ඩලට බෝවිනි බඩ කියර වැඩිය මේ කාරිමණ්ඩ මේ පුරුද්ධ නිසා කාරිමණ්ඩය ඇතුළට බෝවිනික හොකක් වැඩි එක තමයි අපි දැකු අ දෙක මෙිති මේක අනිත් හොල්ෆිස්සලත්වයෙන කනුකට මේක ගලවන්න කැල්වල මේ ඔක්කෝම සමයියට එක මබත් එක බෙදාගැ කන වෙලාවලුත්ේය න ගම කතා කරෙනන කතාගෙන ගමන් කෑම විතරන්නේ මේකත් හෝමාරු කරගන මේක තමයි අපි දැකබු අධදෙකව දේති මේක මම හිතනවා අබි මේක ගැන හොදදට ඔළුවට අරගෙන කරුණා කරලා මේ මේ රෝගේ සමතයකට පත්වෙන තා කල්ලරි අපි තම තමන්ගේ කෑමක තම තම ගෙනල්ල කණ්ඩෝන් ආය මේ යාලුත්යක බෙදාගෙන කණ්ඩ එහම කරන්න පුළුවන්ගමන් නෑමගද බෙදාගත්තුත් ලෙඩෙත් බෙදාගැඩ සිද්ධ වෙනවා බත්තකත්තෙක් ඉතිං ඒකටත් හුරු වෙලා තියෙන්නවා එය නිසා මම දකිින් දේ තමයි පලවෙනිද අපිට මහජනතාවගේ ඇත්තරම කියන අපි සෞඛ්‍ය දෙපාර්තමන්තුවෙන් මෙම කියන අපි නීතියක්නවිනිමකයන් අපි පනවන්න අපි කියන උප දෙස්මාලාාව මේ උපදෙස්ලක කරුණා කල පිළිපදිින් ට මේ පොලිසිය මගින් අල්ල ලගේ හිල්ලන්න අඩු දාන්නවත් මෙ කරන්නවා අපිට අවශතාව ගන්න හැ අපට අපි කියන්න මේක කරන්න මේක කරේ නැත්තං අපිට මේක පාලනය කරන්න හරි අමල් ඉතිං ඒක කරෝත් අපිට ඇත්තර්ම මේ සෝ ්‍රදක්ෂණයක් කරගන්න පුල අපිට රෝගීන් හැදන ප්‍රමාණය අඩුරගන්න පුලා එහෙම කරොත් අපිට මේ රෝහල් වලට එ මෙම රෝගීන් ධාරිතා එන ප්‍රමාණය අුරගන්න පුල එතකොට ඇත්තරම රෝගීන් අවශ්‍ය ප්‍රමාණයට ආවොත් අපිට ඒ රෝගන්ටඒ පහසුගන් දෙන්න පුරණ ඇත්තං අපි දන්න අපි සමාර්මාධ්‍යවලින් කියනවා ඇදන්නෑ බිම ඉන්නවා මෙට් වල ඉන්නවා ඒක මේමයි අපි තේරුම් ගන්න නිත හැම රූහලකම අපිට තියෙන ඇදම් ප්‍රමාණය හෝ තියෙන සම්පත් ප්‍රමාණය සීම සහිත එතුකොට එක පට රෝගින් ගොඩක්කාවුොත් සමල්ලට අපිට ධානට තනයක්නේ අපි සහ වාටු තියෙන අපි ඒවාටල දැන් අපි මේ කරන්නේ අපි මේක කරන්නේ මේ අපිට රෝහල්වට එන්නේ කොරුන රෝගී ඉතරක් නෙවේ දකට එමයි හදදි ලෙද්ුවෙනවා අනිකු ෙඩ්ුව වන සරජරන්නො ෙඩ් ව ක්සිඩ ච් ලෙඩ්ුව තකට අපි ඒ ලෙඩ්ඩුත් එක්ක තමයි මේ ලෙඩ්ඩු ත්‍රීත් කරන්න. දකොට අපිට අපි දැ මේ ප්‍රමාණය වැඩුවෙනකොට අපිට ගණඩ සිද්ුව වෙන අර ලෙඩුට තියෙන පහසුකක්. කට අපට ඒ ෙඩ්ඩුන්ට තියෙන පහසුකන් දෙනකේ යම් කිසි සීමමවල් අපිට පනණ සිද්ධ වෙන එතකොට ඇත්තරම කියවන තකොට ඒයිේ අඩුවක් අපිට කරන්න සිද්ධ වනයි තිඒ නිසා අපිට මේකත් මනෙජ් කරගෙන මේක මනජ්රගෙන යන්න අවශ්‍ය එතකොට ඒකනිසා තමයි අපි කියන්නේ ජනතා අවි්‍යයට මේ අපි කියලා තියලා තියලෙන සෞඛ්‍ය පුරුදු ටික හනුගමනෙ කරන්න අනිත් එක තමයි අනිත් කාරණය අපි දැ එන්නත් කරනය පටන්ගෙන තියන්නේ එතකොට න්නත් කරනයට අපි දැන එන්නත් වර්ග ලංකාවේ සයිනෆාර්ම් තියෙනවා ෆයිස තියෙනවා මොඩන තියෙනවා හරි ස්පපුඩ්නිික් එක අපි ගෙනාව හරි ඊලට ඇස්ටස තරු මේ එන්නත් වර්ග පහක් අපි ලංකාවේ දැනට එන්නත් කරන්නේ කෙරනවා. එතකොට අපි දකිපු දෙයක් තමයි මේ සමහරුමේ එන්නත් තෝරනවා මේක එන්නත් කරුණා කල්ල එන්නත් තෝරන්නේ පා. මංගේ ප්‍රදශය මුකද යෙන එන්නට මේ ඔක්කොම එන්නත් ලෝක සෞ්‍ය සංවිධානයෙන් මේම කල්ලා අපි ඉන්නේ මාරකින් ඇපරු කරලා මේ අපලංකා විතින විසග්ඥ වෛදදරුන්ගේ මේකින් ඇන්නත් ඇපරු කරපෙන්න්න ටික තමයි අපි දෙන්නේ එතුකොට මෙම ඉන්නත්තල මේ මගේ තර්මිත මේ පසෙකයි පොඩි පොඩි වෙනස්කම් තියෙන නමුත් අපිට අවශ්‍යතාවේ තියන මේ වෙලාව තියෙන එන්නට අරගෙන තමන්ගේ ප්‍රති රෝගයට විුරුද්ධ ප්‍රතිශක්ෂි කරනය ගොඩන ගලන් මේ ම මෙම කියන්න හේතුව අපි අපට අපි දගෙන මේ මැත මැ දෙවෙන මරණ වලින් අපි මරණ විශ්්‍රේෂණය කරලා බැලුවම මරණ වෙනයගෙන් ගොඩක් අයිසියට සර හැත්තාවක් අසුවක් මනි හැටට වැඩිය අය ඒ ගොල්ලගෙත් අපි එන්නත් කරන ඉතිහාස බැලුවූත් ඒගලංගෙත් සයට හැත්තාව අසුවක් එන්නත් දෙකුම අරගෙන නෑ ඉ අපි ඇතරම මෙම වැඩිහිටියන්ට අප එන්නත් කරණය ප්‍රමුකතාවේ දීල කරේ. ඒත් මොුණ යම් කි මොනහුරේ ඒතුව අ නිසාස මේ ගොලන් ඉන්නත් කරන කරගන්න එක මේකොන් වෙන ඉන්නක් කෙනකම්බලගනට නත්තන් ඉන්නත් කරන පිබඳද පෞ්ග කාලව ල එකක මතිපතාන්තරක් කන එක සමහරු මේවා කර. ඉති මොන මතිමතා අන්තරය තිබත් මොන ඉන්නත් මේ මතිබුණ කරුණා කරලා දැන් අපි මේ සති මේ ලොගඩවන් සති අපි තීරණය කර. ට වැඩිය අයට සම්පූර්ණයෙන්ආපෝ ප්‍රමුගතාවදල එන්නත් කරනය කරන්න ඒවගේම ඉඩ බැරිනම් ෙවල් වලටි හිල්ලා එන්නත් කරනන්නේ කරන්න සෝපපු අදදි නිධාන සිවල් තිනාට අපි එක දීලා තිනෙ නිසා මංගේකගේ ලෝඩඋන එක තිබත් එඉන්නත් කරන කරගන්න පුළලන් කරුණා කර ඇවිල්ලා මෙම හැට්ට වැඩි විශේෂෙන් අපි දන්නවා ඔය නිදන්ගත රෝග තියෙන කටිය මේකට ප ගොඩුව ගොදුරු වෙලාම අට න සම්භාවිත හගක් වැඩි එනිසා කරුණනා කල් ඇවිල්ල ළඟම තියනන්නත් මධ්‍යස්ථානය එන්නට ලබාගන්න. මකද අපි දවා ගෙදට රෝග ගෙනියන්න පුළුවන් අපි ගෙදර වැඩකැ අපි වැඩ කන්නයි වැඩට යනවා අමලතාත්තල ගෙදරඉන්නවා නොත්තර වැඩකැනයි ගෙදට ගෙනියන්න පුළ අනිකම අපිද සමාරිතනව එන්නත් දෙකම ගතුත් මොකක්ක ලෙඩක් හැදෙන්න්නය කියලා. එහෙමඉන්නත් ගන්නත් දෙකම ගත්තත් ලෙඩේ හැදෙන එකනිත ලෙඩෙල් තව කෙනෙකුට දෙන්න පුළුව. මු අර මැරෙන්ඩ තියනැන අපිමිය යන්න තිය මේකත් ඒළඟට රෝගය එන සංකුලත ගව කඩු කරගන්න පුළන් එන්න ගත්තු. ඉතින්ගේ නිසා එන්නට කොහෙද දෙන්නේ එතැන්ට ගෙල්ල කරුණ කරල එන්නට ලබාගන්න රෝහල්ලත් අප ඉන්න ලබාදන ඒගේ සකවද නිදාරි කොට්ටාශ වල් ලබදන අමතර සෞකෝවැද නිල්ලධරී දැන් ගිලාන් රත මාර්ගෙන් ගෙවල් වලටකි හිල්ල එන්නත් දෙන්න ආරම්භ කල්ලා තියෙන. ඒනිග කාටහ කවරු හරි කෙනෙකුට එන්න අට ගන්න එන්න බැරිනාම් කරුණ කරලා ලඟම ඉන්න සෞක වද නිධාරි කොට්ටාශ සල්කෝ අඇදි නිධාාවරයා හෝ මා ජනස ෞක පරික්ෂක හෝ නැත්තං පෞසෞඛ සේවා නිලධාරි හෝ නැත්ත ග්‍රාම සේවා නිලධාරීියෝ එතනින්වා ප්‍රදශලයකම්ම එකේ වැඩ කරන්න නිලධාරින්. ඒ කවුරු හෝ මත ඔවුන්ට පණීඩේ දීලා පනිිඩේ දුන්න තවන් ඇවෙල්ල ඉන්නත් කරනය කරලදේ. ඉතින් මේක තමයි ම ඇත්තනම මහචජනතාවගේ බලාපොරොත්වවෙන්නේ කරුණ කළ සෞඛ්‍ය පුරුද්ධ ටික පිළිපදින්නේ මේ රෝගයේ දී මේ වසගත පාලනය කිරීමම් සඳහා අපේ සාමහහික වැදගත්කම් පිළි ඳම අපි කතා කරවා. සෞඛ්‍ය අමාත්‍යංශී විදිහයට විවිධ රෝහල් වලට සියලම උපකරම සියලු දෙවල් ලබා දුන්න ජනතාව විදිහට එකතු වෙලා සමහර අවස්ථාවල ඒ තිබෙන අවශ්‍යතාව සපුරන්න මැදිහත්වෙන විවිධ ධනපතින් වි කණ්ඩයම අපි හමුවය. එවන් එක් උදාහරණයක් මෙවැනි උදාහරණ සිය දහස් ගන්න අපේ රටේ හමු වෙන. මොකද අපේම මිනිසුන් වෙනුවෙන් පෙරටාපු අපේ මිනිසුන් මේ රටේ හුස්මෝමලට ජීවේ ලබා දෙනවා. මේ ඩිජිටල් කන්ටෙන්න් පෞද්ගික සමාගම විසින් හෝමාගම මූලික රෝහලේ තිබුණු ඉතාමත්ම අබලම් වී ගිය. භාවිතා කරන්න බැරිව තිබුණු නිිලන් රථය නවීකරණය කරලා නැවතත් දාවන්න තත්ත්වයට පත් කරලා රෝහල්ටක් කරප අවස්ථාව මේ සම්බන්ධී තාක්ෂිනික සහය ලබදන ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනයර කරුණ. එරි මේ සියලුම දෙනා එකතු වෙලා මේ සත්කාරය අනුව හෝමගම රෝහල්ට ධාවනයට නැවතත් පැරණි අබලන්න පැවිති ගිලන්රතයක් හමුය තිබෙනවා. ඉතින් ඔබ දන්න වැෑති අද වෙනකොඩත් මෙවැනි සේවයන් සලසූ අය පි ඳ ඔබ එවැනි සත්කාරවලට ඇතු ඉදිරි දකතුවන්න ලාපපුරුතුන් ඇති මේ කාරණ පිබඳව අපිට දැනුන් දෙන්න අප කාරන පිබඳව අපේ වැඩසටහන ඒවාගේම ඉදියේ පැවත්වන වැඩසටහන් වලද අපි කතාකරන සූදන වෙනවා. ඔබේ දායකත්වේ අපි ඉතාමත්ම අවශවන මොහතකරට තිබෙන්නේ ඉතින්ඒ කාරණයට මැදියත්වෙන්න ආරධනා කරන ගමන් අපි තවත්කාරණය කතාරන්න ඕේ දැන් එන්නත් කරන පිළිබඳව සෞකසේ වද්‍යක්ෂ ජනාතුමා කතාකර. එහි වැදගත්කම් පිළිමඳු බේ තිබෙන වගකින් පිඳව කතාර. සමහර කාණ්ඩ ඉන්නවා මේ එන්නත් කිරීම ප්‍රතික් ජේපකරනවා. ඒ අයට දෙන්න තින තොර තුරේමට ඒයි කිය තින ඔබ විශේෂන්වරයක් විදිහට ඒක ත දැම හිතන් අප පැන්්ඩමික්ේ මනැත්තනන් කොවිද දහනමය වසංගතයේ මුල ඉන්නම් ැලුවත්තේ හැම අපිට මටකයි ගියවරුද්ධ මාර්තවල වගේ ඇමරිකාවේ ඉතාලයේ අතිවිශාල ප්‍රජාවකටක ආසාධනය වන හස . අති විශාල ප්‍රමාණයක් මිය ගිය. ඒවගේම ඒ යුරෝපයේ පලිවිනිරල්ල ඇමරිකාවේ පළවිිනිරැල්. එවනනාට ඒ වගේම දෙවනිරෙල්ලාව එංගලන්තයේ සහ යුරෝපයේ සහ මරිකාවේ නොහම්බර් සිට ජනවාරිවල. එතකොටත් අති විශාල රෝවිීංගාන වාර්තා වුණ සහ අති විශාල මරණ සංඛ්‍යාවක් පවාර්ත වුණ. එංගලන්තේ දවසකට මරණ එක්දා හයිසියක් විතටර වුණා දැන්. යුරෝපය ඇෙරිකාවගේ රටාල්වල තුන්මවැඩි රල්ල යනොමේ දවසල. අතිවිශාර රෝගිංගානක් වාර්තා වෙනවා ඒ වුනාට මරණ සංඛ්‍යාව ඉතාමත් අල් පයින්. එතකොට මොකදදේ වෙනස එකනි පළවිනිරැල්ලෙ දෙවැනි රැල්ලේ අතිවිාර රෝගිංගානකුත් අතිවිශා ප්‍රමාණයක් මිය ගියා. තැ මෙය අවස්ථාවේ යුරෝපියය රටාල්වල, ඒ වගේම අතික්ශාල රැල්ලක් යනවා ඒවාට එහෙම ගරණ සංඛ්‍යාව අඩුවෙලා. ඒගොල්ලගේ ස්කෝල පවත්වාගෙන යනවා ඒ ගොල්ලන්ගේ වදා විදිට කටයුතු කරගෙන යනවා. ඒක එහෙම කරන්න පුළුව වූුණේ එන්නත් කරනය හින්දා. ඒ අපි ඒවාට දන්නම්‍යවස්ථාවත් මහිතන්නේ ඊඒෙත් ඇමරිකාවෙ අට සියගානක් මියගිය. ඒ ඇමෙරිකාවෙත් ඉන්නවා සහංගලන්තයත් ඉන්නවා මෙහෙම එන්නක් කරන ප්‍රතික්ෂේක කරණය විධ හේතු නිසා. ොට අවාාශනාවගතවෙන් මෙතුමා කිවවා වගේ එහම නිදන්ගත රෝගී තියන අය සහ වයස්කත කාණ්ඩයක්න් මෙම කොවිඩ් රෝගයට ගොදුරුුණ හම අවසනාවන්ත ලෙස දරුණු නිියවෝනියා තත්වයකට පත්වලා මේයාම සම්භභවිතාවයක් තියෙනවා ඉතින් ඒක තමයිමන්නත් ඉතාමත් සාර්ථකව නවත් තලතියන්නේ මොන ප්‍රබේදය ආවදැ අපි දන්නවා ඇමරිකාවේ යුරෝපයේ තියෙන්නේෙ දෙෙල්ට ප්‍රබේදය ඇගලන්තයේ තියන සීර සීක්ම ල් ්‍රේදය ඉතින් එංගලන්තිේ සියයටට සීිය දෙල්ට ප්‍රබේදය තිබිලත් දැන් දවසකට ආසාධිතයන් තිස් පන්ඳහා කතලිස්දක් හඹුවනත් මරණ සංඛය විතාමත් ල්ප කලලා තියන න්නත් කරනන්නේ නිසා. එතොට අපිත් යන්න ෝන එතැට තමයි. එතැන්ට එන්න පුළන් එකම විදිය සියලු දෙනා එන්නත් කරනය කරගත්තර පස්සේ එතොට එක් තරා ජාති මිත්‍යයාමත තියනවා තමන්ට ඒක ජාතිය නිදන්ගත රෝග දිය වැඩියාව පෂ හදවත් රෝගී තියෙනවානම් මේන්නත් කරනය කරගන්න හොඳ නෑ කියලා. ඒ අයම තමයි වැඩිපුර දරන් රෝගී තත්වයට පත් වෙන්නේ ඒනට යම්කිසි වැරදි මිත්‍යාමත හින්ද එවන්න අය සමහරය ගන්න නෑ මේන්නට. ඒ වගේ හිතනවා තමන්ගේ අම්ම තාත්්‍ය ගෙදරඉන්න ොහෙවක් කත් යන්නේ නෑ. වැඩට යන ළමයි ඔක්කහො මෙන්නත් ලබාගෙනඉන්නේ. හින්ද අම්ම හිතාතරයි ප්‍රශ්න වෙන්න කියලාම් අපි දෙදකල තියෙන අවාසනාවකට මෙන් එම එන්නත් කරනය කරගත්ත කියලා සහරයට මේ ඩෙල්ට ප්‍රබේදෙන් ආසාධන වවා. බොහො වෙලාට තම දන්නෙත්න. ොකද එන්නත් කරනන්නේේ තමන් ආරක්ෂාවවෙලා තියන්නේෙ තමන්ට රෝගලක්ෂ ගලාලට පහල වෙන්නෙත් නෑ. මට අහර ගෙදර ඉන්න වයසකම්මට තාත්තට එම ශ්‍රරෝගයදීලා ඒගලන් ඉතාමත් අසාදවයනම්. එතකොට එන්නත් කරනෙන් ආරක්ෂාවන්නේ තමන් විතරයි. හල පහලඉන්න උදවිය තමන් එන්නත් කරගත්තා කිය ආරක්ෂා වෙන්නේන. එකතුට ගෙදරන්න උදේවත් ඉතාමත් වැදගත් එන්නත් කරණ කරගන්නේ ඒගේ මතක්රුණු දැන් න්නත් කන කරට පසුව සියලුම සෞඛ්‍ය පුරුදු අතර්රණ පිරිසු බියන්න ඒ තයිමකොට අර දැන් එහම සෞකි පුරුදු අතරන්න පුළුවන් කාලයක් නෙවීමේක. මොකද අපේ දැන රංගලන්තයම උදාහරණයල් වගේ දෙක්පුවට දැන් ඒේ සියයට මුළු ජනගහනයෙන් සියයට හැට පහකට සම්පූර් එන්නක් කරන කලිවරයි. සඒකන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාදීලා සති දෙක ගිහිල එවරුණවාට පස්සෙේ තමයි පූර්ණ එන්නත් කරණය කරලා ඉවරයිහිෙද සලකන්නේ. මොකද එකන් එන්නතකින් ආරක්ෂාව ලැබෙනෙන එන්නත් දෙකම ලබලා ඊට සති දෙක ගියාට පස්සේ තමයි පුර් එන්නක් කරනය සම්පූර්ණ වෙන්නේ. එතකොට අප දන්න අලංකාවි තා මත්ම සාර්ථ දුකකිදට එන්නත් කරන කරගෙන යනවා. ඒවාට අපේ ලංකාවේ පූර්ණ න්නත් කරනය කල තියනේ ජනගහනයක් විතයට සියටු විසිපහත් තමයි. එමට අවුරුදු සිදිට වැඩියට වැඩිකාණකට දී ලතියන්නේ ඒමට ඒකෙන් අර මේක පැතිරෙනයාම වලක්හන තරමට එන්නත් කරන කරලනෑ. ඉතින් ඒකයි යකි මේ සෞක්‍ය පුරුදුුව අහරින්න බැරි ඉතින් අර ගෙදරඉන්න අය නිදන් ගත රෝග තියන අය සහ අනිත්මිත්‍යයා මත තමයි මේ න්නත් කරණය කරගත්තහම ප්‍රජනන හැකියාවට බලපානවා ලිගිග ගටලු ඇති වෙනවා ඉතිං ඒක හිදන් මේ එන්නත් ලබාගන්න හොඳ නෑ කියලා ද හැදීම හ ඉ විශේෂ ගර්බිනම් අවස්ථාව ඉන්නවනම් මේ එන්නත් කරන කරගත කරගන්න ඔො නෑ කියලා ැන දරුවට හානියක් වේ කියලා මට අවාසනාවකට මෙන් අපි දන්නවා ගර්බනී තත්වය මේ රෝගය අසාධ්‍යවීමට ඉතාමත්ම දරුණු විඩියට බලපානවා එක තමයි සෞඛ්‍යාමත්්‍යශෙන් මේ අධ්‍යක්ෂි ජනා වලයාක්ෂේ කිලග නිකුත් කලා තියෙන්නේ. සියලුම් ගර්බනී ආතාවන්ට හැකික්වනින් එන්නත් ලබාගන්න කියලා. හො ගර්මී මවරුන්ට ඒවක්කීම හිමකට අදමනට පි ගර්බිනි මවරුන් කිිපදනගේ ජීවිත අම වෙලා යෙනවා මේ කාරණ තුලා සාමයක වගේම තියන ො ගර්බනි මප වටේ ස්න්පුරුෂය ඒ පවලවදිය මේ ත එකකතුව මේ කාණෙ පිල සාකච්ාරල බඩ තවදුරට තොතුර අවශ්‍යනම්. ඔබේ පවල් සෞකසේව නිධානය සෞඛය වදන්ධාර්තුමන් මේයගින් පැහදිලි විමසලා මේකානට යොමු වන්න මොකද. ේ හොස්ම රකගන්නයි අප මේ සියරුම කාර්තාවයන් කරන්නේ. ඉතින් මේ කොරෝණ වසගත තත්ත්වය තුළත් තමන්ගේ වගකීම පෙරට අරගෙන. ජනතාව මේ වගකීම වෙත පෙළගැස්සීම වගකීම ශ්‍රී ලංකා විදුත් විකාශීී සංසදේ තමන්ගේ මෝලිකත්වය අරගෙන තිබෙනවා. එය තුළ පරෝගීන්ගේ දත්ත පිළිබඳව පරෝගීන් ගැනතා කිරීම දනතාව දැනුවත් කිරීම ඒවගේම දරුවන්ගේ අධ්‍යාපනය කියන කාරණයක්ග අපිට මඟ හරවන්නම් බැරි අමතක කරන්න බැරි කොරන වසන්ගත නිසා. අපේ අනාගතය අපිට අපේ රටේ අනාගතය අන්දුර කරන්න බැහැ. දරුවන්ගේ අධ්‍යාපනය ඉතාමත්ම අවශ්‍යයනවා ඉදිරි අනාගතය වෙන ඒ නිසා ඒ කාරණත් පෙරට අරගෙන ඔවුන් පෙරමුණ නාරගෙන ක්‍රා කරන ඒවා නිම මේ වැසරහනේ තව මලිරමුණක් වෙන්නේ ඔබේ දායකත්වය ඔබේ එකතුව ඔබේ තියෙන හැකියාවන් මේ කොරන වසංගතයේ මේ රට බේරගන්න එකතු කරලා සාමූීක වගකීමෙන් යුතු කටයුතු කරන තැන්ට. ඉතින්මං යොමුවෙන්න කැමති තවත් මෙවැනි අපිට ලැබුණු අපේ රටට ලැබුණු දායදැ අප ජනතාව එකතු ලා සිදුකරු දායදායදයක් පිළිබඳව ම පැදිල කරන්න අනුරධපුර මෙත්සිරි සෙවන්න කොවිට් ප්‍රතිකාරයඒකට අවශ්‍ය පැවති ඔක්සිජන් සාන්ද්‍රයන්ත්‍ර දෙකක් ඒවගේම අවෂදතෝයක් ඊ පරිත්‍යය කරන්න යෙදිල තිබුණ මේ කාරණයට ඒසාන්ද්‍රයන්තරට දෙකසහයි අවෂද ලබාදීලා තිබුණ නිහල් සමරණයක කිය වි්‍යාරික මහ පිස්තුන්ත වෙන යෝගම එගලන්ත ස් න්ග ලන්ඩ බෞද් විහාර විහාර පයත්තු. පජ්ජ මාකරය මංගල හිමි අෞෂධ පරිත්‍යයක් කරලා තියනවා. හිතිඒ සම්බන්ධින් අපි පුුණ්‍යනු මෝදනායකතු කරනවා ඒගේම මතක් කරන්න ඔබ මේමනවිට සිදුකර ඇති එවැනි දායකත් නිකොරන වසංගතයේේ මේ රට මුදවාගන්න ඔබ සිදු කරලා තියෙන දායකත්ව අපට ැනුන් දෙන්න මෆස්බු පිටුවේ ඒ සම්බන්ධතාවේ කියන්නෆස්.com/ ශ්‍රී ලංකාබG කියන ෆස්බුක් පිටුවට විවිසුනොත් ඔබට පුළුවන් ඔබ දක්වන දායකත්යන් පිළිබඳව අපිට දැනුම් දෙන්න.ඇ ඒවගේම අපි යොමන්න කැමැති සෞක සවා දක්ෂ ෙනරාල් තුමාන් මෙතර විශේෂ නො දසේලකු න මතාවෙතට අපි දැනගන්න කැමති දැන් ජනතාව මේ විදිහට පෙරට ඇවිල්ලා විධ උදව් කරන්න සූදානම් වෙනවා. ඒවගේම ජනතාව මේ සාමූහික වගකීම තේරුම් අරගෙන තිනවා මේයට මොනවගේ පණ විඩියහත්ද දෙන්න තියෙන. ඔවු රංග වගිතන්නේ ඔබ තුමා මේ පෙන්නපු දර්ශනවලට අමතරව ත අපිගිය අවුද්ධ්‍ය මාර්තුවල ඉඳල මේ දක්වා ගත්තොත් මංහිතන්නේ අත්ති විශාල ප්‍රමාණයක් මේ විදදියට අපිට ඒ පරිත්‍යාග ද්‍රෞ්ව්‍යමය ඒ වගේම අනිකුත්ශ්‍රමදායකත්තයෙන් කරපු දේවල් මංහිතන්නේ අපි කියන්න බැරිතරන් දේවල් මිනිසු අපිට පරිත්‍යා කර ඇතිම සෞකඛ්‍ය දෙපාර්තමේතුවට කාටු හෝ පරිත්‍යයාගයක් කරන්න තියෙනවානම් ඒ ළඟම තියෙන ආයත්තනයට කන් රෝහල්ට රෝහල්ට තමන්ගේ හිතන්නක අපි කොළඹ නැත්තම් අපි දන ගාල්ලය කියලා කරපිටි රෝහල්ට යන්න ඔන්නන් එතන්ට කියලා ය අධ්‍යක්ෂකවරයා හම්බෙන්න්න පුළ හම්බවෙලා අපි මෙහෙම දෙයක් කරන්න බලාපොරොත්තියන කියලා ඔුට කියලාවරලා ඒ අධ්‍යක්ෂකවරයා අපිට දැනුම් දුන්නොත් මෙන මේ විත දෙයක් මෙහම කරන්න තියෙනවා කියලා අපිට සෞඛ්‍ය අමාත්‍යංශය විදදියට අපිේ ඒ සඳහ අනුමැතිය ලබා දෙලා එතකොට අපිට දෙන්න තියෙන ආධාර ආයතන ප්‍රධානින් මගින් වූ නැත්තම් සෞඛ්‍ය අමාත්‍ය අංශයට ගැන අපිට කතාකරොත් මගේ මේල් ලිපිනය මට කියන්න පුළන් මෙතන dgh. සෞ්‍ය අමත බදිට ගේලා ඔය මල් ලිපිනයට ඉමල් එකක් යොම් කරන්න අපි එතකොට අවශ්‍ය විස්තර ලබා දෙනවා. පිටටට ඉන්න ශ්‍රී ලාංකිකය හෝ කවුරු හෝ වේවා ලංකාවට උපකරණ හෝ නැත්තං ද්‍රව්‍ය ආධාරය වන්න පුළුවන් අපිට මාස්ක අනිකුත් සියලුම දේවල්ෙකු ළඟවන. සෞකිසි අධ්‍යක්ෂ ජනරාගේ නමට වුවම අපි සියලුම දේවල් අපි රීගෝ හරා කිය කරලා. ඒ සමහරු ආයතන විදිහට මෙවනයිකැන නුවර රෝහලට කොල්ම ජාතිකරවාට නැත්ත අංගොඩයිඩිය් රෝහල්ට කියලා එතකොට අපි ඒවත් ලබා දෙෙන ඊට අමතරුව තියෙන අපි ලංකාවපුරාම බෙදාහරිට කටයුතු කරනවා. අපි සාමාන්‍යින් මුල්ලෙ මේ ආධර අපි ලබා ගන්නන්නේ මු මුදල් අපිට පරිහරණි කරන්න බැහෙමඋනොත් සෞඛ්‍ය අර මුදලට එකනශ හෙල්දවල පන්ඩ එකට තමයි එක ගන්න ඕන එතනින් තමයි ඒක. අපි සුවිශේෂ වූ කර්තවැට ය දැන්නවෙන් හැමඳතුමාගේත් ලේකම්තුමාගේත් සෞඛ්‍ය අමරතංශයේ ගෞරව ප්‍රණාම ස්තුතියමයලාද පුද කරන්න ඕේ මේ කර ලද උපකාරස් සඳහා. අපි කතා කරා දුහස්තව ඉන්න රෝගීම් පිළිබඳව. ඒවගේ බහස්ත රෝගින් වටා ඒවගේම අනිෙකුත් මේ අපි දැනට ධනාත්මක වඳුනාගන්න රෝගින් වට බොහු ආශ්‍රතියන් පිරිසක් කිඉන්න. ආශ්‍රතියන්නිසාම රෝග පැතිරියයාම වැඩි වෙනවා තින් ආශ්‍රිතියක් විදිහට තමන් දැනගත්තොත් තම ආශ්‍රිතයක් කියලා මොනවගේ මූලි කාරණාද හිටන් නොන මොගේ පිවරද ගන්න ඕන. ඔවු උදැන්ද මේක ලංකාවේ පෝකදේශවල සමාජයේ අපට රෝගින් හමු වෙනවා. රෝගින් විශාල සංඛ්‍යාවලින් හමු වෙනවාති නිසා කෙනෙකුට රෝගියක් එක්ක ගැටීමක් නිසා ආස්ත්‍රිතයක් වන්න ති නිට බොම වැඩි. තියනිසා තමන් මේ ගැන විශේෂයෙන් සැලකිල්ලෙන් ඉන්නවශ වෙනවා. ඇති මෙතැනදී ආශ්‍රිතය කියන්නේ යම්කිසි රෝගය කියලා හඳුනගත්ත කෙනෙක් එක්ක ලඟින් මුණගැහිලා කතා කල්ලා තිබනත් තමන් ආරක්‍ෂණ ක්‍රියාමාර්ග හරි හැටි අනුගමනෙ කල්ලා තිවුුණ නම්. ඒක කියන්නේ හරි හට තමන් මොකවැස්මත් දාගෙන් හිටියනම් දුරස්ථභාවය මීට්‍රයක් අඩු ගණන නි තියාගත්තනම් ඉවගේමර රෝගී වෙච්ච තැනැත්තත් ඒ කටයුතු අනුගමනය කරලා තිවුණ නං අපි යාට අතටත දෙන්න ගිය නැත්තං එමනතන්යා අල්ලපු පෘෂ්ටය අපි ඇල්ලුවේ නැ අනං අපිට ඒ ආශ්විතයක වුණනාට එයාට රෝගය හදීමේ ඉඩකඩබේ අඩු ඉදකට නැහැඇතතු. නමුත් අපි නිසි ආරක්ෂණ ක්‍රියාමාර්ගු අංුමනයකර නැත්තන් තකොට අපිටත්තිේ. වෛරසය හැදීම ඉටකට තියෙනවා සහට රෝගලක්ෂණ නොපෙන්වා තියෙෙන පුුවන් සමහර වෙලාවට වෛරසය ඇතුල්වෙලා දින හතරක් පහක් කියෙනනවා මේ ෝගලක්ෂ ඇති වෙන්න ඒකාලේ වෙන්නත් පුළුවන්ඉන්න ඒය නිසා එහෙම කෙනෙ අද මේ තත්ත්ය බහෝවිට ඇති වෙනවා එකම පවුල එකෙනෙකුට ු රෝගය හැදුුනත් පවුලි අනිත්තහ අපි ගෙදර ඇතුරේ මේ මාස්දාගෙන ඇහෙමි නැහැන ඇ ඒ නිසා ඒ අටයට රෝගය හැදීමටකඩ තියෙනට ඒවැනි අවස්ථාවලදී ඒ අයිරසය තමන්තුළ තියෙන්න හැකියාව තියෙන නිසා ඔවුන් අනිත් සමාජය අනිත්තායගෙන් මෙන්මී සිටීම වැදගත්ෙනවා මොකද දෙෙම නැත්තන් තමන්ගේෙන් සමාජය අනිත්තයට මේකයන්න පුළුවන් නිසා ඇඒ නිසා එවැනි අවස්ථාවක් තමන්ගේ ගෙදර ඉන්නවනන් කෙනෙක් යම්පසි රෝගයක් විට හඳුන ගත්ත කෙනෙක් තමන් ඒත් තත්වය තේරුම් අරගෙන අනිත්තායට මේ රෝගය දෙන්න හොඳ නෑ කියනකත් තේරුම් අරගෙන ගෙදරට විසිටම වැදකත්වන හැබැයි මට වෛරස ඇතුල් නොවී තිබුණාාවන්න පුුවන්. තිය නිසා ගෙදරන්න රෝගී තැනැත්තාට නැහමනැත්තං මේ රෝග තියෙනකල හඳුනගත්ත තැනැත්තාට වෛරස යමකිල හඳුත් තැනත්තාට අ්‍ය නිස උපකාර සත්කාර කරන්න අවශ්‍ය වෙනවා. ඒදේ කරන්න පුළුවන් අපිට අපි හරියටමකො ඇස් බන්ඳදාගෙන දුරස්ථ භාවය තියාගෙන දෙත් මිත්‍ර හාරිආකාරීෙන් පිරිසි දයාගෙන හෙම කනවනම් අපිට ඒ සත්කාරය කරන්න පුළුවන්. ඒවගේමයි. අපි හිතමෝ අප අල්ලපු ගෙදරඉන්නවා කියලා මේ රෝගය තියන කියලා හඳුරගත්ත කෙනෙක් ඔවුන් දැ නිරෝධානය ල ඉන්නේ. ඔවුන් උපකාර කරන්න ඔබට පුළුවන්. ඔබ ඒ නිවසසලට ගිහිල්ලා නිවසට යම් කිසි දෙයක්ව ය අවශ්‍ය දේවල් දුන්නා කියලා ඔබට රෝගය හැ දෙන්නේ. අපි ඒ ආරක්ෂණ ක්‍රියමාර්ග අනුගමනය කරන ගමන් තමන්ගේ අසල්වෙසි කෙනෙක් ඉන්නවනගේ රෝගය ල දිච්, යයාට උදව කිරීමත් වැදගත්වෙන මොකද සමල්ලාටයාට. අවශ්‍ය බඩු බාහි රධියය ගන්න එලියට යන්න බෑ මෙයගේ ගැටලු තියෙන් නිසා ඒ උදව කිරීම අතවශ්‍ය වෙන ඇති ඒක තවත් පැදිලි කරො දැන් අපි රෝහල්වෙල්ලට එන රෝගීන්ට රෝගී සත්කාර කරනවා මේ ආරක්ෂණ ක්‍රියා මාර්ග ගන්නගමක් ඇති ඒනිසාඒ ආරක්ෂණ ක්‍රියාමාර් අරගෙන අපිට හැකියාව තියෙනවා තමන්ගේ ගෙදර හැදුුණ කෙනෙක් ඉන්න හිටියත් තමන් ආරක්ෂාවවෙන්නත් ඒවගේම තමන්ගේ අල්ලපු ගෙදර නැත්තන් දන්න කෙනෙ හිටියත් එයාට අවශ්‍ය උපකාර සත්කාර කරන්න ඉට අමත රැව මං හිතුවර මහචර මළවගේ කියපු දේ නැවතත් තවත් දැඩි තහවුරු කිරීමක් කරන්නම එන්නත් කිරීම සම්බන්ධයෙන් අපිට හුඟක් කෙලාවටම රෝගීන් අහන දේවල් තමයි අපෙන් අපි දන්න කියන රෝගීන් හම්මුවෙන් රෝගීන හනව මගේ අම්මට බයිසසූයි වැක්සින්නේ ගතර කමක් නැද්ද එහම නැත්තන් ති නවා මගේ අම්තතන් තාත්තර තින දිය වැඩා ප්‍රශරක තියනට වැක්සි එක ගත්තරමක් නැද්ද. තින් වාචර මලිගේ කිවෝ වගේ මේ අය තමයි වැක්සින් එක ගන්නෙ ඉතාමත්ම වැද ගත්ත. ඒ අයට තමයි විශේෂයෙන්ම දී යුතුෙන්. මේ එන්නත්වලට එන්නත් ලොගන්න හේතු නැහැ සමහරයනු මට ඇස්පින්වල්ට ඇලජ එම ගත්තරකමන් නැද වැක්සි එක. ඇති මේ වගේ බය තියෙන නිසා නොගත්ත කොටසක් ඉන්නවා. ඉති ඒ අය කරුණා කළේ බියසක නැතිකර ගැෙන මේ වැක්සින් එක ගන්න මොකද වැක්සිණෙක් ගත්තොත් මාචර මල පහැදිලිට වගේ. අපිට රෝග හැදීමට තිය ට කඩත් අඩුවෙනවා. යම් කිසිවිදට රෝගෙ හැදුුනත්. ඒයින් සංකුලතා ඇතිවල්න මැරන්න තියෙනටට ඉතාමත්මතා බැඩියෙන් අඩුවෙන තදිින් අඩුවෙනවා. ඒ නිසා තමයි මේ වැක්සි එක ගැනම් බැගතෙන විශේෂයෙන්ම වැඩිහිටියයට. සහ වෙනත් රෝගා බාධ තියනයි මෙ ගැනීම අත්‍යවශවෙන්. ඒවගේ දැන් අපි මතක් කරන්න ඕන වෛදිතුමනි ශ්‍රීලක විදත් විකාශයෙන් සන්සදය තමයි එකතුවෙ මේ වැඩසටහන ගෙනෙන්නේ සියලුම රපා නාලික සහගුවන දෙනාලි එකතු. යවගේ වානිජ්්‍ය පරමාන්තරයෙන් තොරව ඔවනුත් එකතුවෙලා ඉවා සියලුම ආයතන මේ වැඩසටහන මුළු රටම විකාශය කරන්න මොකද මේක සාමූහිකව රටටම හුස්ම දෙන අවස්ථාවක් නිසාවේ. තවත් ටේ යන විශේෂ කාරණයක් වෙතටයි අපි යොමුුවෙන් උත්සහ කරන්න ඒකාරණය තමයි දැන් අත්‍යව සේවා සපනයත් මේ දවසල මේ සංචම සීම තුළනත් තමගේ අත්‍යවශ සේවා සපයන උත්සක වෙන.ඇති අපි කැමති ජාති බවනුරෝ වි්‍යාන කාරෝග විශේෂන් ආනන්ද විජයක්‍රම මහසග ීමමසන්න මේ අත්‍යවශ්‍ය සේවා සපයනය මොන විදිර සැලකිලිත් වෙන්න ඕන. පියර මූලිකව කියපු සරල සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම නිසි ආකාරයෙන් මොක වැැස්ප පලදා ගැනීම. නිසියාකාරයට එක තියාගන්න එක ඒවගේ මදයත් නිතර පිරිසිදුව සබඳාල සෝධනය එකෙම බැරි අවස්ථාව දල්කහොල් අඩ ගුටානිික ෝධනය එකක සහ දුරස්ත භාපය තියාගන්න මේ දේවල්ටික හරියට කරොත් ඒ අපේ සේවාවාන් සැපීම අපි අනතුරේ නොවැටී සිදු කරන්නට හැකියාව ලබේ ඒක මේ කාලය තුළට විතරක් සීම කරන්නේ නැතුව ි ඉදිරියටත් ඒක ඒ ඒ ආරක්ෂණ ක්‍රිය අමාර්ග අනුගමන කරොත් තමයි අපිට හැකියාවක් ලැබෙන මේ වසංගත කාලය තුළත් රට නැවතත් හොඳ තත්ත්වයකට පත්කිරීම අපිට පරන්න තිවිච්ච සියල්ම දවල් කරන්න බැරි වේ නමුත් අපි පරන්නඒ අවශ්‍ය වැඩකට යුතුව පිට කරන්න පුළුවන්. සමහර ෙනස්කිරීම තුළ. ඒ වගේ අපි මතක් කරන්න ඕනේ මේ වගේ කාරණ රටේ සිදු කරන්න බොහොම සාමහහික පණ්ඩයම වශෙන් එකතුන තවත් කණ්ඩෑමකිින්වා තමයි ශ්‍රී ලංකා පොදුජාන ඉංජිනේරු සන්සේ ලංකාවේ ඉංජිනේරුවරුන් පන්දහසකින් පමණ සැදුම්ලත්. සංස දෙයක් දිස්ට්‍රික් සි දෙ එකක පුරා විහිදී පවතිනවා ඉතින් ඔවුන් ප්‍රදේශයේ රටේ රෝහල් එකසි විස්සකට වැඩි ප්‍රමාණයකට අවශ්‍යසිියලුම් උපකාරන ලබාදිලති නො එකරණ මතක්කරො Hඩබෙටස් එමනත්තන් ඒ අවශ්‍ය ඇඳන් ඉතාමත් සීමම සංකයව පරට තිබුණන කොන රෝගිග වෙනේ න ඒකාරණය දහසකට දක්වා වැඩිරන්න රෝුන්ගේ දායකත්වය තාක්ෂණය ඒ වගේම ුල්ලෙම දායකත්ය උපකරනල දායකත්වය හැකාවලබුණ ඒවගේම. රෝගෙන් ගැනතා කරදදි සිදුවෙන ප්‍රධාන කාරණය තමයි ඔක්සිජන් ලබාගම කෙනකාරණය එතකොට ඒ ඔක්සිජන් නිවරදි ආකාරයෙන් ලබා දෙන්න ඉතා විශාල දායකත් ක්සින් ට බ මේ රෝහල්ල ප්‍රධාන රෝහල් වල ඉදි කරමින් තෙල්දිනී රෝහල හෝමාගම රෝහල්ලගේ රෝහල්ල ඉදි කරමින් තා විශාල දායකත්වල් ලබා දුන්නා එම කොරෝන රෝගීන්ට ඒ ශක්තිය ලබාදමින් හුස්ම ලබාදමින් ස්තුතින්තේ ්‍රී ංකාක පොදජන න්ිු සන්දේ ඒගේම. ඔවුන් විසින් නවීකරණය කරනලාද ඉවත දමාතිබුණ ඔක්සිියෙන්න් ෙගියලට ගණන ගණ නති විශාලයි. ය ඔක්සියන් රෙගුලට මාන රුපියාල් අලුත මිලදකතව රුපියල් පනස් දහකට ස වැඩිවෙන්න පුළුවන් ඉතින් ඔවුන් ඒ නිපයවුම කරල්දි ඉවතලන්න ඒකන්නේ. ඉවතලන්න සූදානම් තිබූ ඔක්සියන් ෙගුලේට සරගෙන ඒවා නැවතත් ඔවුන්ගේ තාක්ෂණය නොන්ගේ දැනුවෙන්. රජයි රෝහලට ලබාදමින් මේ කරන සත්කාර වෙනවා අප ඉතාමත්ම කුතවේදී වෙනවා දීට අමතර විවිධ අවෂධ වර්ග විිවිධ ඔක්සින් තාගැනීම සඳහා ඒ විත්තිවල සකස් වන තාක්ෂණික ක්‍රමවේදයන් ඊට පස්සේ විවිධ මේ කොරන රගින් වෙනුවෙන්ම සැු ස්ාන මුකද ඉංජිනටුුවරුන්ගේ දායකත්වය තාක්ෂණ ඉහල් වෙනවා මේ කොරුණ රෝග යම්පිසි තැකින් පැතරයාම බලක්වන්න ඉතින් ඒ නිසා ඒ ලංකා පොදජා ඉිනු සසදය පිළිබඳව අපි නැවතත් සිහිපත් කරනවා. ඔව ඔබට මේ වගේ දායකත්වය දැක්වුණ අවථ ඔබ දැනුවත් ඇති ඔබ දායකත්වය ලබාදී ඇති ඒවගේ එ ඉදිරියේදී සදානම් ඇතිඒ පිළිබඳව අපිට දැනුන් දෙෙන් අපි ඉ ඔබ පිළිබඳව කතා කරන්න සූදානම් වෙනවා ඔබට එවන්න පුළුවන් ඒ සම්බන්ධන්තියන රෝපරාම වීඩියෝදර්ශන සහත්තොරතුරු මම මේ දැන් කියන ෆස්බුක් පිටුවට එම ෆිස්බුක් පිටුවේ කෙමනත්තන් ඒ සම්බන්ධතාවේ තමයි ෆස්බු.com ශ්‍රී ලංකා बG බෝඩ්කාටස් ගිල් කියන වචනේ කෙටි යෙදවම තමයි ශ්‍රී ලංකාබG කියලත කියන්නේ ඔබට සොයන්න පුළුවන් ෆේස්බු් මාධ්‍යියගෙහිල්ලාෆස්බක්.com ශ්‍රී ලංකා බීGී කියන්න එම ෆස්බුක් පිටුවට ඔබේ දායකත්වයන් දන්නවන්න ඉතාමත්ම වැදගතේ මොකද සෞකසිේවා අධදක්ෂ ජෙනරල් තුමා මතක් කර ඔබහුගිය වසර එකහමර දෙක ඇතුළද කාලේ කතරම් විදිහට මේ සෞඛ්‍යආතකන්ට උදව් කරාද ොහෝ මහා පරිමාණවශය සමහර විට කුඩාපරිමාණ වශයෙන් වුණත් මේ කරන දායකත්ව නිසා අපි මේ හොස්ම ගැනිමින් පවතින. ඉතින් ම කැමති නවත් සෞඛ්‍ය ්‍රද්‍යක්ෂ ජනල්තුන්වෙත යොමෙන් අපි ැ දක් විධ නිෂ්පාන නව නිපවු. අපිට හිතන අපේ ක්‍රමවේදයකින් සිදුකරන නිපයවම්. ඇති මේ විධ නිපයම් කරන්න හිතනයට. ඒගේ මංකාරණය මතක්කන අපි මේ දැන් දාගනන්න මේ මාස්කක පවා. රදමිය විශ්වවිද්‍යාලයේ නිපවුවා නෝ තාක්ෂිණ උපයෝග කරගත නිපවමක් විදිහට දැක්වෙනවා. ඒතුළින් මේ වෛරසේ මැඩපවත් වෙන්න ඉතා විශාල දායකත්වයක් දැක්වුණනා කියලලා තිබෙනවා. එට මේ නිෂ්පාදන මේ නිපැවුම් ලංකාවේ අපේම මනසනු අපේ මිනිසුන්ගේ තාක්ෂි යනු සිදුන දෙව. එඒ නව උත්පාන කන්නට මොනවගේ පණිවිඩියද බාදන්නන තිය. ඔවු රංග මංහිතන්නේ අපිට කෝවි වසංගතය එක්ක ආපූ ඒකට අපි ගැන්න බලසි දිස්කයිස් කියල එක මේ ගත බලෙසි එකක් ඉතින් අපි මේ කෝයිඩ් වසංගත ඇත්ත එක්ක අපි විවිද්ධ වූ අලුත්ක්‍රම සහ උපකරන නව උත්පාදන අපි ගොඩක් ඇති වනා ඇත්තටම ආයතනවලත් ඒවගේම අපේ රස්සාය නාගාර තුළා එ හැම දෙයක් නම ඉතින් තව දුරටත් ඒ කරන්න පුළුවන්න්නන් ඒ සියලුම දේවල් ම එකම ඉල්ලීම ඒ පුළුවන් හැකි අයුරින් මේවා කරන්න ඒ නව උත්පාදන නව ක්‍රමවේදයන් අපිට ඉදිරිපත් කරන්න අපිට අප දන්නවා ඉල්ලෙක්ට්‍රොනික ැනීමේ ඩිජිට තාක්ෂණය සේ ගොඩක් දෙවල් අපිට කරන්න පුළුව ඒවගේම උපකරන සැදී සාදාගැනීමම පිළිබඳව මහිතන දැනටත් ඔක්සින් කන්සන්ට්‍රේටස් මහිතන හදන්න දැන් අලුතින් හදාගෙනන ලංකා උත්තුල නි්පාදනය කරන්න අපට පිටරටිං එන්න තාමත්. ඉතින්මීවිදි කුඩා දේවල් නම උත්පාදන ගොඩක් දේවල් ඇතරම අපි දැක්ක පහුගේ කාලේ අපිට සැනිටයිසර් යන්ත්‍ර ඊළඟට අපි රෝබෝ තාක්ෂනි. ඩියෝ හයි කරලා පේශන්ස් තගාවට අපි අඇතර මිසර කියන යවලා ඒකෙන් පේශන්ස්තා මොයිට කරන්න අපි ඒ තරන් දුර ගියා ඇතරවා ඉතින් මංහිතනවා මේ කෝවිඩ් වසංගතයක්ත්ක අපි තාක්ෂණක වශයෙන් සහ අනිකුත් පැතිවලින් අපි ගොඩක් දියුණුනා ඇතරම මහිතවා ඒ ඒ සියලු දේ අපිට මේ වසංගත වුරුණත් ඒ සියලු දේ අපි මේ රට ඉතුර වෙනවා ඇතිකොට අපිට ඒවා අපේ ශ්‍රීලාංකික නිපෑම් විදදිහට අපට ඇ ලෝකට අපිට ගෙනයන්න පුළන් ේ නිසා ඒ මුණහරි දෙයක් තියෙනවන කරන කලා එක අපති ඉතිපත් කරන්න පුළං නැත්තං අපගේ විද්වත් සංගම් තියවා වෛදිවරුන්ගේ ඒ හරහා ඔවන්ටයික අපේ සෞඛ්‍ය මත්‍ය ශයවවිදයට ඉතිපත් කරන්න පුළන් එ එකකට අපට ඒ අවශ්‍ය නිර්දේශහ නැගේ ප්‍රමිතිරණය ලබා දෙන්න අශ්කටයුතු කරන්න හු. ාන්ඩ දිහටගේ මන බා්ඩ විදිර වගේම ද තාක්ෂණය විදිහට ්‍රෝහල්ලට දවකරන්න පිරික් පෙරට ඉන්න. ඒ අය කොහොමද යමුමවෙන්නේ මොන රෝහලද මොනස්ථානයද මේ අවශ්‍යතාාවවිතියනගල කොහොම සවායාධනගන්නේ. මි රංකිවවාගේ ඕනිම රහලකට දැන්න. ආතන් ප්‍රධානයාථක කතා කරලා ඔුන්ට උදවක් කරන්න පුළුවන්න්න ආතන් ප්‍රධානට ඒ අපි ඒ්‍ය නිදසදල තින ඔවුන් අපික් දැන්වුවොත් මෙට මේ විදධයක් තමයි කරණ්ඩයන්න කියලා. අපකට සම්පූර්ණ දායිකත්වය සවි සම්පුූර් අන මතතිව සෞඛ්‍යමාන්්‍යන්ශය බා දෙෙනවා ඒකට ඒ පලත් සබා රෝහලකෝවේවා රේක අමාත්‍යංශයේ අර් තින රෝහලකෝේවා එක අපිට ප්‍රශ්නයක් නැහැ අපි කියන්නේ අපගේ තියන සෞඛජ පාත්තමේන්තයේ තියෙන නිර්නාහකයන්ට අනුව රෝගීන්ගේ යහපත උදෙසා වෙන ඕනිම ක්‍රමවිතියකට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ අපි සඳහ සියලුම සහයග දෙන්න අපි බලාපොරොත්තු වෙන ඉළඟට මං අර කලින් කිව්වද මේ ඩොනේෂන් නැතංඟ පරිත්‍යාග විදිහර මන්දන් අපිට කියන්න පුලදැන් අපි රෝහලා ගත්තොත් නැත්තං අතර මැති ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගත්තොත් අපිට මේ එන හැම රෝගයකුටම අපි උබෙනවෙනම තමයි අපි ආහාර නැත්තන්ගේ සියලු දේ ලබා දෙන එතකොට ඒ බ්‍රශ්කය ඉදලා ඒ කාන කෑමෙ ඉදලයි සියලුදේ අපි මේවට ලබාදෙන ඉති පරිත්‍යයාග කරන්න කෙනෙකින් නොන මේ සියලු දේ මේ ගොලන්ට පරිත්‍යාග වශයෙන් ලබා දෙන්න පුුවන් ආතරවට ඒවාගේ උපරණ වශන පරිත්‍යග දැන්න පුල නැතන් දව්ේ මේ වශය මංකිව විදර ලාදන්න පුළල නැතන් ගොඩ නෑගලි වශයෙන්දෙන් ොනන් හෙම දෙන්න පුොල නිසා ලොකු අප සරකතියෙන් එනිසේ නිසා ඒ ඕනිම දෙේකක් ඕනිම දෙයක් පරිත්‍යාග වශයෙන් සෞඛ දෙපාර්මේදුට ලබාදිය හැකි නමුත් අපි දෙපාර්දමේන්තුවක්දිට අපි කරන්න පුළ හැමදේම ප්‍රවිශසගඥ ෛතුමකි වූවාගේ අති විශාල වේදමක් දරලා අපි රෝගින්ගේ පරීක්ෂණ ඒවගේ ප්‍රතිකාරකටයුතු ඒවගේම ඔක්සිජන් ඒවගේම එන්නත් කරන සඳ අති විශාල වේදමක් වදන් කරලා මේක අපි අනිවාරෙන් කරන න මේ පරිත්‍යාගත් අපි ඕනි වෙලාක බාරගන්න සූදානම් නමුත් අපි රජය විදියට නැතන් දෙපාත් මිතු විදියට අපි සියලු දෙම දෙන්න අපි බැඳලා ඉන්නවා අප එක කරන. ද ම ්‍ර ජවරපු විශවිදධයන මචාය නීලිකා මලවගේ මහත්මේ වෙතට දැන් අපි රටේ තවත් ප්‍රධාන කොටස නමයි ප්‍රධාන සිතන කා්ඩ ඇතමයි මේ දරුවන් ගැන. දැන් දෙමන්පියන් බලාගෙන ඉන්නවා මේ දරුවන් පාසල් ලවන එන්න තක් ලැබැනක. දරුවන් එන්න කරන සිදුවනකන් දෙමපිය බලාගෙන න්න පාසල් දේමන දැ වසරකට වැඩිකාලයක් මේ දරුවන්ගේ පාසල් කාලය. ඉතින් බතුමිය එන්න කරන දරුවන් එන්නත් කනේ සහ පසල් ගම ලිලිම වුණු විදාදහස ිපත් කරම. එතම මේ ඉතාමත් අතිවිශාල ්‍රශ්නයක් අධ්‍යාපනය කඩාකප්පලක කාරීවීම ඇතරම ගවරුද්ධෙ මාර්තුවල යිනන් ගත්තහම මහිතන මාසයක් විතරවගේ තමයි දරුවන් ඉස්කෝලිගිල්ල තියෙන්නේ. එක ඉතාමත්න ලොකු අර්බු දෙයක්. ඉතින් ළමයින්ත දැන් එන්නත් ත්තොත්ේ හැම ැම් මේ කොවි් දෙන්නත් කිසිීම එන්න තක් අවුරුදු දොළහෙම් පල්ෙහා ළමයින්ගත්හදබලනෑ. එකැන් කිසිම සායනික පරීක්ෂණ දත්තනෑ අවුරුදු දොලහෙන් පල්ෙහහා ලමයින්ට මෙම එන්නත් කරනය ගැන. ඒකට හේතු තියෙනවා ඇත්තටම අපිත් අ හැමෝම දන්නවා මේ කොවි් රෝගම් අපේ දියනපතා පිට වෙන සංඛාලය කන ගත්තත්. ිපුර්ම යන්නේ අවුරුදු හැටට වැඩිය අය ඊට පස්සේ අවුරුදු තිහායි පණහා අතරාය සහ තිහට අඩුවෙන් මිය යන සංඛයා විතාමත්ම අඩුයි. ඉතිං අර දරුවන්ට කොවිැඳුනාම එන සංකූලතාත් අඩු හින්ද තමයි මේ ඔක්කෝම එන්නත් කරණය එන්නත් කරනය ආරම්භ කරනකොට ඒ සාහිනික පරීක්ෂණ ඔක්කොම කරේ වැඩිහිටියන්ගේ ොක ළමයින්ට තිබිච්ච තරජන ඉතාමත් අල්පහින්ද. දැන් වැඩිහිටියන්ට තැ ප අපි දන්න ගොඩක් දිියුණු රටල්ල සෑන වැඩිහිටි පිරිසකට මේ එන්නත් කරනය ලබාදී ඉවරයි. ඒක දෙවැනි පියවරක් විදිියට සායිනික පරීක්ෂණවලින් පසුව අවරුදු දොලහයිනත් දහට වෙනකන් ලමයින්ට මෙම එන්නත් කරනය දබා දෙෙනවා ඒක අපි දන්නෑ ඇමරිකාවේ පටන් ගරන්තයවා ඉස්ශ්‍රයාලයේ සහ රල් කිහිපේක අවුරුතු ොලහයි දහටයි අතර ලමයින්ට වාඩිගතිේවා. සහරටවල්ල ක එංගලන්තයවගේ රටවල්ලල ඒ ඔොක්කොම දරුවන්ට දෙනෙනෑ දොල්හයිදහට අතර එංගලන්තය වගේ රටල්වල ලබා දෙන්නේ සංකූලතා තියෙන නමයින්ට. ඒකන්නේ පිළිකා රෝගී තියන වකුගඩ රෝගී තියන ස්නාායිු පද්ධති ආබාධ තියන ඒ වගේ ළමයින්ට තමයි අවුදු දොහයි දහටයි අතර ඒ වයස්කාණ්ඩේ ලමන්ට එංගලන්තය දෙන්නන්නේ එහම සමහරයට විතර. මොකද ඒ ටවල්ලත් හවත්ත. ඒ කාන්ඩියට නත් එන්නත් ලබා දෙන්න. තව දත්ත අවශ්‍යය කියලා. ඉදිින් ඇත්තටම අපි ගත්තතුම යුරෝපය රටල්ල එගලන්තය වගේ රටවල් වුණ දැන් අප්‍රේ ලිනන් ජුලිවල තියන වාවාරෙත් ඒ ගොලන් ඉස්කෝල පැවැත්තුවා. ගියවුරුද්දෙත් ඉස්කෝල පැවැැත්තුවවා යුරෝපය ගොඩක් රටල්වල ස්කෝල පැවැත්තුවා. ඒ ගොන් ඉස්කෝල පැවැත්තුවේ ඒ රටල් වල සියලු දෙනනාට ඔන්ලයින් පහසගොන්න නෑකෙ මේ යරෝපයන කතා කරන්නන්නේ. එදැන් මංකිව වගේ ඇමරිකාවෙෙත් මෙමයාවෙල් අවස්ථාවේ ඉතාම විශාල රැල්ලක් යනම්. එක් ලක්ෂ හලි පන්ඳහත්ල් එක් ක්ෂ පනස්ාහක් විතර කේස්තියනවා. එහෙම තිබිලත් ඇමෙරිකාවවෙත් මේ අවස්ථාවයි ොල තියෙනවා. දැන්ක් ලංකාේ කොහම අවුදු දොරහහි පල්ලහ නමයින්ට එන්නත්සාෑනික පරිීක්ෂණ කරලත් නෑ ඉතින් කොහොමත්ම දත්තනෑ කවද හරි සෞඛ්‍ය මාත්‍යාශය තීරණය කරයි දත්ත ලැබෙන විදිහට අවරුදු දොළහයිදහට අතර සියලු ලමයින්ට එන්නත් ලබාදනවද එහෙමනත්ත සංකූලතා තියන ලමයින්ට එන්නත් ලබාදනවද කියලා දැන් ඇත්තරම ගත්තහම මේ අපේ ලංකාවෙලමයිට ද ඉන්දයාමේ ඉස්කල සහර ප්‍රාන්තව පටන් ගරන්තියන්නේ සහ මැලේෂ එකන ගොඩක් ආසියාතුක රටවල් වල ස්කෝල පටන්ගරන්තියන්න. එතකොට අපි බලන්න ඕනේ ළමයින්ට අධ්‍යාපනය නොලැබීමෙන් එකන යුරපේස් එකක බලන්නකට අපේ ඔන් Onlineයින් පහසුවන් ගොඩක් කඩි. අධ්‍යාපනය නොලබීමෙන් වෙන හානිය සහ මේ එන්නත් කරනය වෙනකං එකන සමහල් අටතා මාසා හය හතක් ඉන්න පුළුවන්. එතකහන් අපි ඉන්වාද කියන එක සලකාහිතල බලන්න ඕනේ මහිතන්නේ අධ්‍යක්ෂක තුමාටත් ඒකට මකොක් හරි යමක් කියන්න තියවදීර. ඔයි රග මංහිතන්නේ මහචාරයන නිිකා මැතින කිවෝවාගේ. දැනට එන්නත් කරනය කරන්නේ තිහට උඩයි. එතකොට අපි දැනට පලවෙනි මාත්‍රාව ඇතරම තිහෙට උඩ අයට හිත පලනි මාන්ත්‍රාව ලංකායමගත්තොත් මයිතැන ඔක්කොම වගේ දීලවරයි එතකොට අපි ද දෙවනි මාත්‍රාව දැ දීන යන්නන්නේ එක දැන් අපිසිට විස්්සක් සී විස්වාාකිතර දැ දීලවර තකොට අපි දැන් දෙවනි මාත්‍රාව අපි බලාපොරොත්තුවෙනවා සැප්තම්බර් මාසය මැදවෙනකොට දෙවනි මාන්ත්‍රවත් දීලා ඉවර කරන්න හැබැයි අපි ඉට පසේ තිහයායි දහටයි අතර අපේ තව කවයස් කාණ්ඩයක් ඉන්නවා ඇතකට ඒ කාණ්ඩයක් අපි එන්නත් කරන කර යුතුේ මොද ඒකට තමයි අපේ විශ්වවිද්‍යාල සිසුන්ඒවගේ අපේ බොහුතරයක් වැඩකරන කට්ටිය ඒ කියන්නේ ඉට ඊට පස්සේ තමයි දහටයි දොලහයි අතර මෙම. හ ඉන්න එතකොට ඒකේ ඇතරම ඉන්නත් කරණය කිරීම සඳම් අපේ නිර්දේශ කරන්නේ සිසඩියක අපි වෙනම තියනවා කමිටිය. එතකොට ඒකට අපි මේ යෝජනා ඇතරම දැම්මගේ සතේ ඇ ඒකොලන්ගේ කමන්්ඩේෂන් එක වුණේ මේ නිසසා යින් ොල ජෝපිඩිය ට්‍රේෂන ගෑන ලාමාරුග විසාග ෛදරන්ගේ සගම ඇතක කතා කරලා මේ කෞදද එන්නත් කරනය කරන්න දොලලා න්්‍ර දහට කරනවන කෞද්ද කරන්නේ මොනවාගේ එන්න තත්ද්ද කියන එක. ඒගේ මේ කාරනත් බට උතුමාම සන් කැමතියි දැන් රට යන්න බලාපපුරත්තු ඉන්න පිරිසක්කන්න ඕන මේයි සහ පිරිසක්කින්නවා තමන් කැමති එෙන්න්නට ලැබෙන කම්බලාගෙන. ඒවගේම සහරයකින මේ රට මේන්නට පිළිගන්න ඇතුම මේ පිළිබඳව මොන වගේ තුොරතුවද කියන්නේ මේක ඇත්තරම මේ රග මහි තන්නේ අපි දැනට රටය රට යනායට එන්නත් කරනය කරනවා කොට් කාන්්ඩ දෙකට එකක් තමයි. අප විදේ විශ්විද්‍යාලවල අධ්‍යාපන හදාන සිසුන්ට අපි එන්නත් ලබා දෙනවා. ඒකට අපි ෆයිස එන්නද ඒ විෂ්විද්‍යාලවලින් දුන්න නිර්දේශකරෝ අපඒ ලබා දෙයෙන. ඊට අමතරව අප ඉන්නවා විදේශවල රැකයා කරනයි. යකට ඒ කල්ලන්ටත් සමහර රටවලින් කියනවා මෙන්න මේ එන්න ඒ කලට විෙනවම කියලවලතියෙන. නමුත් අපි මේ පිළිපොඳව ඇතරම අපි විදේශමාධ්‍යශයෙන් විමසලෝම විේශමාධ්‍යංශයෙන් අපිට. ලික් සියලුපු රටවල්ලටම මොන මොන එන්නත්ද මේ අවශ්‍ය කියල ඒක බැලුවම ඇත්තරම කියනවා නම් මේ අපි ලංකාවේ මේ පාවිච්චි කන්න සියලුප එන්න තේ රටවල්වල පිළිගන්නවා. එතකොට සයිනාමක අතය රටවල පිළිගන්න. එතකොට මේ දැන් ඇත්තරම අපිට වෙලා තියන්නේ මේ කල්න්නම් මේ මගිකකගේපක් මේ දැන් එන්න තෝර්ණ තැකට පත් වෙලා තියන්නේ. ෆයිසද මොඩය නද එන්න තෝර්ණ තනට පත්වවෙලා ති එහෙම එකක් නෑ ඒගොලන්ට වෙන්නේ ඒ ගියොත් සමහර වෙලාවට සමහර හටවරට ඇතරම මෙන්න අවශ්‍යත් නෑගොලන් කිය යෙන විශේෂගේ බටහිරටවල් අපි දැ ගඩා කිතන එන්නද ෆයිසක මූර්ණි මොඩනක මෝණ කියලා ඒගලන්ගේ තියෙන්න්නේ මේ එන්නට අවශ්‍යත් නෑ කියලා යන්න පුලෝ හැබැයි සමහරලාට එකගලන්ට ග්‍යාම නිරෝධයනයට යොම ඉන්න ව නත්තන ඒගොලන් එතන න්ට්‍රසකයත් එන්න ත්්දීලාලයන්නේ ඉතින් මේක දැම් කට්ටිය මේක මේ ෆයිස එන්නත හෝ මොඩම ඉන්නත ගැනීම සඳහා ක්‍රමවේදයක් විදිරයට සලකම තියෙනවා. එනිසාම අපි ඇත්තනම ඉල්ලා සිටිනා කරනා කරලා මේක කරන්න එපා මේක අපි ෆයිස එන්නත් දැන් ලබා දෙන්නේ පිටට ඉගෙනගන්නය ලවයින්ටත් ඒවගේ විදේශය අපේ රකයාගන්න යටත් ඒවගේම පිසසඥ වෛදවරුන් අපිට යොමු කරන වනං. මොනහරි අනිත් එන්න තරගෙන ඒ සඳහා අසාර්මිකතාවයක් වනාන. න්නේ ඒ කට්ටියට විතරමයි එහෙම නැතුව මේ තමන්ට පිටරට යන්න්න තියනවා තමන්ටර්ය යන්නෝන මෙ අඩන මේ කොන්ෆරන්ස් තින ඒ කොන්ෆරන්සල බලනොකට ඇතරම මේ අපටත් ලොග්ගෙලායිොන්ෆරන්ස මේ ගන්න පුලාගේ ඒකට ඒක කොන්ිරෙක න්නතත් කියන්න ඔබට මූත වගේක මතින ගරනයේද දනුවත් බවවින් කට දනුව බවය ග මේක අපි මේ අපි ලංකාවේ අපි සීලුමදේ නිකන් දෙන්න ද නිසා මේ නියම විතයට පාවිච්චි කරන්න මේ එන්නඇත වුණත් අපි දෙන ක්‍රමවිදයට ලබා ගන්න කියනක තමයි මගේ එක මෙල්ලීම ඉළඟට ඔබතුමා ප්‍රශ්නයක් මතු කර මේ ගර්බ නිමාතාවන්ට ගර්බ නිමාතාවන්ට අපි ප්‍රසවානාව විද විසක් නි වෛද්‍ය සංගමයත් අපේ පවුල් සෞගි කාරයන් සත්්‍යක එකතු වෙලා අපි කියලා තියෙන සියලුම ගර්බරි මාතාවන්ට ඕන් ඉන්නේ කොයි සතති කාන දෙකන් පලවෙනි දෙවැනි තුගෙන ්‍රයිමට ඉරස්පෙක්ටියවෝ ්‍රයිම්මට එක තියන එන්නට අපි දැන් දෙන්න ොඩක් සයින්ෆාම්න්නට ඒක ලබා ගන්න ඊට අමතර අපි දෙන්න ඕනම එනතා ගර්බන කාලදි දෙන්න අපි තීරණ කරල තින විශේෂ මේ සතියේ අගස්තුමාසය අවසන් සතියේද එම එන්නට ලබාගන්න අපි සියලුම සෞකවාද නිලධාරීට උපදෙස් දීලා තියෙන. තත් මෙමවැ සත්කාරයක ජනතාව ලබන් සත්කාරය පිමඳව ඔබට පෙන්වන්නේන්නේ තයි ත්මර ෝහේ ප්‍රතිකර බ ොවි හනේ රෝගින් ස වශ දඩි සත්කාර ක්ෂජන් ෝතල් සේලයි දන ඇතුළු වයිද්‍යප කරන තොවයක් පරිතියා කරන්න දන එතමයි ී කොළම්බ ්‍රී ලංකා ජාතික රෝහල පිස බද්ධ මන්්‍යස්ථන රහල් සවා මන්ඩල සින්තමයි මේ දායකත්වය ලබා දුන්නේ අදධ්‍යක්ෂ ශාත්‍රපති ප්ඩිට පපුද්ජය රජවල්ලි සබූතිහිමියන් විසින් සත්කාරය දක්වල තිබෙනවා ජාතික රෝහලේ එම රත්පුර මහරෝහලේ ප්‍රතිකා ලබන කොපිට් ධහනේ රෝගීන් වෙනුවෙන්. දි මෙවැනි සත්කාර සිදු කරන්න ඔබට අවකාශ තිබෙනවා තවමත් අපිට අපේ රටේ මේ කොබ් ධහන මේ රෝගයෙන් අපේ රට රට හුස්මට හුස්ම ලබාදීමට ඔබට ලොකු අකාශයක් ඉංල තිබෙනවා ඉදිේ සම්බන්ධෙන් ඔබේ අවධානය යොමු කරන්න කියෙන කාරන්න ඉල්ලා සිටනවා නෙවැනි තොරතුර ඔබ දන්න තොරතුර ඔබට පුළුවන් අපේ ශ්‍රී ලංකා දත්තුවිකාශෙන් සන්සද ස් පට එ වස් පිටේ සබන්ඳතාාව තමයිෆස්. ශ්‍රී ලංකා. බොකාට ගිල්් කියන වචන කටිතේරම. කිය ශ්‍ර ලංකා .ජ. කිය සහන්කර ඔබට ෆස්බුක් පිට හොයාගන්නපුලන් ඉතියි ඔබ ඉදිරියේදී ඔබේ සැලසුම් පිළිමඳව සහ ඔබ දැනකතු තොරතුර පිළිමඳ ඔබට යොම කරන්න පුුවන් ඒය සම්බඳ අපි උදව් කරන්න සූදානමින් සිටන. යග අපි සපා කරන්න ඕන අද මේ වැඩසරහන සූදධනකිිම මලිත්වය ෙන ශ්‍ර ලංකා බිදත් ශකින් සංසද ලංකා ඉතිබෙන සියලුම රූපහන් නාලිකා ගුවන් දෙන්නාලිකා එක තැනකටවිල්ලා. හුස්ම කියන්න තොරෝතු රහස්ම කියන පදනම යටතේ. හුස්මට හුස්ම ලබා දෙන්න තමයි මේ සහයගන්නේ. ඉතින් කොරෝණ රෝගෙන් බැටකන අපේ ජනතාවට උදව් කරන්න වගේම. අපි කලින් කතායකර රධ්‍යාපනනික කියන්න කාණය තවන් පෙරටු කොටගෙන. ඔවුන්ගේ කාලයන් යොදවාගෙන තිබෙනවා රූපවාණ විකාශන කාලයන් ගුවන්දු විකාශණ කාලයන් අධ්‍යාපනය වෙනුවු ලබාදන්න ඒවගේ වෙනම ගුවන් නාලිකාවකුත් මේ වන විට ආරම්භ කරලා තිබෙනවා දරුවන්ගේ අධ්‍යාපනය ශාශ්්‍යත් කිරීම සඳහා. ඉතින් අපි අද දවස් ඉතාමත්ම වැදගත් කාරණ කතාය කර මේ රටේ තිබෙන කොවිD වසංගතය පිළිබඳව සහ. ඔබ මේ අමමාරුවෙන් ගන්න හුස්්නමොල්ට කොහොම දායකත්ව ව දෙන්නෙ නරන ි බොහොත්ම දන්තයනවා සෞකේ ධ්‍යක්ෂ ජනාල් විශෂන් යිද්‍ය අසේල ගුණුවර්දන මහතාට ඒ වගේම ශ්‍රජවද මුල විද්‍යාලය හාචාරය නිලිකා මලවගේ මහත්මියයට ඒ වගේම ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කයිකරෝග විශේෂන්ද ආනන්ද විජයවික්‍රම මහතාට. ඔබට තියෙනවා ඉතා විශාල සමාජ වගකීමක් ඒ තමයි. සුයාන් විිියයක් ඇතිව මේ කාලේ විතරන්නේම ඉදිරිකාලයේ දී අපි නවසාමාන්්‍යි කරනයක් ගැනතාරනවා අපි මේ කොනත් එකක මුල ජවිත කාලේම ජීවත්වවෙන්න නො ඒ ජීවිතය තුළ ඔබේ හුස්ම ැකගෙන ජීවත් වෙන්න ඔබේ ආදරනීයන්ගේ හුස්ම රැකගන්න උදව් කරන්න උත්සාකරන්න කියෙන පරමාර්තයෙන් අද දවසේ අපි සමුගන්නවා ඔබ සැමට සුව බර අනාගතයක් අයිබෝවන්.